සියුද්ධ නායකතුමා තෙරුවන් සරණයි අද දෙදාස්විස්සේ දෙසැම්බර් මාසේ 23 වෙනි පදාදා ශ්‍රී ලංකා වේලාවෙන් 5:30ට පවත්වන ධර්ම සාකච්ඡාව පට්ටා ධර්ම සභාව විසින් පවත්වන ඒ අභිධර්ම පාඨමාලාවේ විභංග ප්‍රකරණය පිළිබඳව කරන සාකච්ඡාව අපි තෙරුවන් නමස්කාර කළා පන්ති පටන් ගනිමු නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරේ මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 විභංග ප්‍රකරණේ සියලුම විභංගයන් ඇතුළත් වෙන පරිදි ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරමු කියලා එදා කතා කරේ අපි ස්කන්ධ විභංගය ගැන එදා කතා කරා ස්කන්ධ විභංගයේ ඒ කොටස ගැන සුත්තාන්ත භාජනීය අභිධර්ම භාජනීය පඤ්ඤපුච්චක කියන කොටස් තුනම ගැන සාකච්ඡා කරා ඊට පස්සේ අපි ආයතන විභංගයත් සුත්තාන්ත භාජනීය සාකච්ඡා කරා සුත්තාන්ත භාජනීය ඊට පස්සේ අභිධර්ම භාජනීය කොට ඒ ආයතන පිළිබඳ පරමාර්ථ වශයෙන් විස්තර කරන චක්කායතනය කිව්වහම චක්කායතනය ආත්ම භාව පරියාපන්න ආකාරයට විස්තර කරන්න ඕන ධම්මසංගණියේ විස්තර කරපු ආකාරයටම ඒ චක්කායතනය ඒ පදයෙන් පදයෙන් මෙතන අහලා තියෙන සුත්තාන්ත භාජනීය විස්තර කරන්නේ කියලා ඊට පස්සේ පටිච්ච සමුප්පාද විභංගේ ප්‍රතිචතුස්කේ ඇති වෙනස අපි පැහැදිලි කරා ප්‍රතිචතුස් එතන චතුස්ක හතරක් තියෙනවා ප්‍රතිචතුස්කේ හේතු චතුස්කේ සතරෝ ජර්ණයි අපේ මේ පවෆීලියක් ගියා ඩේටා ලින්ක් එක කැඩුනා දැන් තමයි ආපහු ආවේ කරේ විභංග ප්‍රකරණේ ගිය සැරේ 2020 අපි කතා කරා පටිච්ච සමුප්පාද විභංගේ ප්‍රතිචතුස්කේ ආදී චතුස්ක හතර ගැන එතකොට සත්‍ය විභංගේ දුක්ඛ සමුදය සත්‍ය විවරණය ගැන එදා අපි කතා කරා දුක්ඛ සමුදය සත්‍ය විවරණය දුක්ඛ සමුදය සත්‍ය විවරණේ සත්‍ය විභංගයට අදාළව එතකොට සුත්තාන්ත භාජනීය විවරණේ වරක් වෙනවා අභිධර්ම භාජනීය විවරණයට අවසරයක් එතකොට අපි එදා කතා කරා ආයතන විභංගයේ සුත්තාන්ත භාජනීය කතා කරා ඊට පස්සේ පටිච්චසමුප්පාද විභංගයේ ප්‍රත්‍යචතුස්කේ ඇති වෙනස එදා කතා කරා පැහැදිලි කරා එතකොට සත්‍ය විභංගයට අදාළ දුක්ඛ සමුදය සත්‍ය විවරණය කරන්න මෙතන සත්‍ය විභංගයට අදාළ දුක්ඛ සමුදය සත්‍ය විවරණය කරන්න කියනකොට මේක සුත්තාන්ත භාජනීය විවරණයයි අභිධර්ම භාජනීය විවරණයයි දෙකම ගැන කතා කරන්න වෙනවා එතකොට සුත්තාන්ත භාජනීය විවරණය කරනවා නම් විවරණය කරනකොට සමුදය සත්‍ය විවරණ කරන හැටි මතකද මෙන්න මෙහෙමයි අපි බලමු ග්‍රන්ථ ආශ්‍රයටම ගිහිල්ලා අපි සත්‍ය විභංගයේ මේ විභංගය ගැන නැවත අපිට කතා කරන්න ඕන වෙන්නේ නැති නිසා අපි මේක දුක්ඛ සත්‍යයත් ගැන කතා කරලා මෙයමු දුක්ඛ සත්‍යය විස්තර කරනකොට සත්‍ය විභංගයේ දුක්ඛාරිය සත්‍ය කවරේදයක් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඊළඟට
කැමති වූයේ යමක් නොලැබේ නම් හේතු දුකේ සැකෙවින් පංච උපාදාන ස්කන්ධ දුකය. මෙතන මේ මේ ආකාරයට මේ ద్వාදස දුක්ඛේම අපි ප්‍රකට කරන්න ඕන. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේව මේ මේවා ඔක්කම දකිනවා. දකින දුක ජාති දුක කියනකොට ඉපදීම දුකයි කියන්නේ ඉපදීම කියන කාරණේම නෙවෙයි ඉපදීම හේතුවෙන් දුක් බොහෝමයකට කාරණා සැපේනවා. එතකොට ජරාව ජරාවටපත් වීම මහලු වීම කෙස් පැසීම මේ ඊළඟට මරණ දුක ශෝක පරිදේව දුක්ඛ දෝමනස් මේ ආවිදියට පෙන්නලා පංච උපාදානස්කන්ධයෝම දුකයි කියලා කියනවා. එතකොට සියලු දුකම පංච උපාදානස්කන්ධය තුලට වැටෙනවා. සංස්කාර දුක්ඛේ විපරිණාම දුක්ඛේ දුක්ඛ ලක්ෂණේ තියෙන සියල්ලම පංච උපාදානස්කන්ධ දුකේ ඇතුළට වැටෙනවා. දුක දුක්ඛ ලක්ෂණය මතකද? පීඩන ලක්ෂණය, පීලනට්ටෝ, සංකතට්ටෝ, සන්තපට්ටෝ විපරිණාමට්ටෝ. එතකොට දුක දකින්න ඕන මෙන්න මේ ලක්ෂණ හතරේ. එතකොට පංච උපාදානස්කන්ධයේ දුක්ඛය මේ ලක්ෂණ හතරින්ම දකින්නවා. එතකොට මේ සත්‍ය විභංගයේ සුත්තාන්ත භාජනයේ විස්තර කරනකොට මේ ආකාරයට දකින්නවා. ඊට පස්සේ ඒ දුක්ඛය වෙන වෙනම අරගෙන විස්තර කරනවා. ජාතිය ජරාව මරණය මේ විදිහට ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස මේ සියල්ලම එකින් එක අරගෙන වෙන වෙනම විස්තර කරලා පෙන්වන්න ඕන. එතකොට සුත්තාන්ත භාජනයේ විස්තරේ. දැන් මෙතන කියලා තියෙන්නේ සමුදය සත්‍යය කොහොමද විස්තර කරන්නේ කියලා. එතකොට සමුදය සත්‍යය විස්තර කරන තැන සමුදය සත්‍යයේ සුත්තාන්ත භාජනයේ විස්තර කරන්නේ පුනර්භවයේ පිනිස පවත්නා වූ නන්දිරාගයේ සමග පවත්නා වූ උපාදී ඒ අරමුණේ ඇලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේද එය කාම තණ්හා භව තණ්හා විපාක තණ්හා. මේක පාලි විදියට කියනවා නම් තත්ත කතමන් දුක්ඛ සමුදයෝ අරිය සත්‍යං යායන් තණ්හා පූනෝ භවිකා නන්දිරාග සාගතා පුනර්භවයේ පිනිස පවත්නා වූ පූනෝ භවිකා නන්දිරාග සාගතා. ඒ තැන ඇලෙන ස්වභාවයෙන් යුක්තා වූ తත්‍ර తත්‍රාభి නන්දනී සියති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එතකොට තෘෂ්ණාව තුන් ආකාරයකට පෙන්නනවා. පංචකාම ගුණයේ ඇලෙන්නා වූ කාම තණ්හා ස්වභාවයේ ඒ ධර්ම පවත්වා ගැනීමේ ස්වභාවය වන්නා වූ භව තණ්හා මේ භව දිට්ඨි සාගත තියෙන තෘෂ්ණාව පවත්වා ගැනීමේ තෘෂ්ණාව මේ ඒ අව විභව තණ්හා උච්ඡේද දෘෂ්ටිගත සාගත තෘෂ්ණාව මේ තුනම මේ තණ්හා තුනම යායන් තණ්හා පූර්ණ භවික පුනර්භවේම පිනිස වෙනවා. ඒ තන ඇලෙන ස්වභාවයක් වෙනවා. ඒ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඊට පස්සේ කියනවා සාකූපනස තණ්හා කත්ත උපජ්ජමානා උපජ්ජති කත්ත නිවිසමානා නිවිස්තති. මෙතන හරි වැදගත්. යන් ලෝකේ ලෝකේ පිය රූපං සාත රූපං ඒතේස තණ්හා උපජ්ජමානා උපජ්ජති ඒතේස නිවිසමානා නිවිස්තති. එතන විස්තර කරනවා යම් තැනක ප්‍රිය රූපේ වූයේ මధుර රූපේ වූයේ තෘෂ්ණාව උපදිනී කොහි උපදීද පිහිටා සිටින්නේ කොහි පිහිටා සිටිද උපදන ස්ථානය තෘෂ්ණාව පිහිටන ස්ථානය. ලොව යම් ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් වේද එහි තෙල තෘෂ්ණාව උපදී. එතකොට එළියේ තියෙන රූපය රූපේ නිසා නෙවෙයි ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ගන්නා වූ ස්වභාවය මේ මනසේ පිටින්න ස්වභාවය. මේ ප්‍රිය රූපං සාත රූපං කියන්නේ මානසික ස්වභාවයක්. එය ඒ ප්‍රිය ස්වභාවයෙන් මధుර ස්වභාවයෙන් ගත්තොත් ඒ තෘෂ්ණාව උපදිනවා. එතකොට කොහොමද උපදින්නේ? ඇස ප්‍රිය රූපයේ මధుර වූයේ තෙල තෘෂ්ණාව මෙහි උපදී. සෝතය ප්‍රිය රූපයේ සාත රූපයේ වූයේ එහි තෘෂ්ණාව. ගාණය ජීවය කාය මනස. එතකොට මේ අභ්‍යන්තර ආයතන හයමම ප්‍රිය රූප සාත රූප ආකාරයට ගත්තු තෘෂ්ණාව උපදිනවා. එතකොට මේ ස්ථාන හයටම මොකද වෙන්නේ? මේ ගෝචර රූපේ
रूपयो असट गोचर वर्ण रूपयो मे रूपयो एलांगट ए रूपे प्रिय रूप सात रूप आकार गत गमन एके तृष्णा उपदिनवा लोव रूपयो प्रिय रूपे सात रूपे उवे एलांगल लोव शब्दयो लोव गंधयो लोव रसयो लोव स्पर्शयो धर्मयो प्रिय रूप सात रूपे ऊये ही तृष्णा उपदी इतकोट मे तृष्णा उपदीन स्थान देन बिस्सा कथा करा दुलह कथा करा अभ्यंतर आयतन गोचर आयतन बाहर आयतन इलांगट ए देख निशा उपदीना चक्कु विज्ञाने विज्ञाने चक्कु विज्ञाने प्रिय रूप सात रूप ऊये चक्कु विज्ञाने हुंदाई बहुम हुंदाई हरिम शोक किल गत्तुत एक तमाई में प्रिय रूप सात रूप ए प्रिय स्वभावे मधुर स्वभावें गत्त गमन ए तृष्णा उपदिन आकारे पेन्नो एलंगट सोत विज्ञाने गान विज्ञाने मे आदि विज्ञान हय एलंगट चक्कु संपस्से चक्कु रूपय सह चक्कु विज्ञाने सह चक्कु संपस्से इवागेम सोत संपस्से इवागेम गहन संपस्से इवागे संपस्स हय कुत्तेनवा एलंगट संपस्स ज वेदनाव प्रिय रूप सात रूप वुए तृष्णा उपदी एलंगट रूप संज्ञाव इकने बाहिर आयतने दें प्रकट करला रूप संज्ञाव शब्द संज्ञाव गंध संज्ञाव मे विदिर ए हयत गन्नो एलंगट संचेतनाव ए रूप संज्ञाव निसायतु संचेतना प्रिय रूप सात रूपे तृष्णा उपदी एलंगट रूप तृष्णाव දැන් බලන්න රූප තෘෂ්ණාව තුල තෘෂ්ණාව උපදින ආකාරය යම් කිසි රූපයක් කෙරෙහි ඇති ඇලීම ගැටීම කෙරෙහි නැවත තෘෂ්ණාව උපදින ආකාරය ඒ වගේම ශබ්ද තණ්හා ගන්ධ තණ්හා රස තණ්හා පොට්ටබ්බ තණ්හා ධම්ම තණ්හා වල ඒ තෘෂ්ණාව උපදින ආකාරය තමයි පෙන්වන්නේ ඊළඟට රූප විතර්කය रूपे किरी कल्पना किरी रूप वितक्क इलंगट रूप विचारे नवत नवत कल्पना किरी यही तृष्णा उपदिन अतोट में हेट स्थान या तृष्णा उपदिन आकारे पिन्ननवा सुत्तांत भाजनीय दुख समुदय आर्य सत्य अभिधर्म भाजनीय दुख समुदय आर्य सत्य मेट वड़ा विनस अपि बलमु दें मैं अभिधर्म भाजनीय गीला तीयने अभिधर्म भाजने आर्य सत्य सत्यो सतर दिनेकी दुख सत्य समुदय सत्य निरोध सत्य दुख निरोध गामनी पटिपदा सत्य पटिपदा वै मे आर्य नोकी वे आर्य मतमय मिथन तीन मेक निपदेश कल्लाशना कल्ला निपदेश नैतिवदेशना कल्लाती बलामद विलाती है दुख समुदय कवरे दुख समुदय दुख सत्य अभिधान भाजने दुख समुदय पटंगा दुख समुदय अभी विभाग कर्ण को दुख विभाग एक दुख समुदय विस्तर तृष्णावाय मे दुख समुदय किलिम तृष्णाव दुख समुदय कर्ता पलविनी अवस्था इतना दुख कवरे दुखे කියන්නේ අවශේෂ ක්ලේශයෝද අවශේෂ අකුසල ධර්මයෝද දැන් ලෝභය අයින් කරාම තව ක්ලේශයෝ නව දෙනෙක් ඉන්නවා ඒ ක්ලේශයෝ නව දෙනා අවශේෂ අකුසල ධර්මයෝද මේ තෘෂ්ණාවත් එක්කලා එන චිත්තෝත්පාදයෝ ඊවේ එන චෛත්‍යක ධර්ම මේ අවශේෂ ක්ලේශෝත් එක්ක එන්න ඒ අකුසල ධර්මයෝ अकुशल सिद्धुला मिथन तीरने तृष्णाव वर्जित शास्त्रव तुनकुशल मूल्य होया शास्त्रव शास्त्रव्यांत हित तुनकुशल मूल्यो अवशेषव शास्त्रव कुशल धर्म हो तुनकुशल मूल्यान अरेन्द तुनकुशल मूल्यान संप्रयुक्त विन शास्त्रव कुशल धर्म
ಶಾಸ್ತ್ರವು ಕುಶಲ ಕುಶಲ ಧರ್ಮ್ಯಂಗೆ ವಿಪಾಕೆವುದ ನೊಮ ಕುಶಲವು ಅಕುಶಲ ನೊದ ನೋವುದ ನೊದ ಕರ್ಮ ವಿಪಾಕು ಯಾಮ ಧರ್ಮ ಕ್ರಿಯಾಧರ್ಮ ಕಿನಿ ಕುದ್ದ ಹೆಮ ರೂಪೇ ಧ್ಯಾನ ಮೇ ದುಃಖಯಾಯಿ ಮೇ ದುಃಖೇಟ ಅನಿತಿಕೊಕ್ಕೂಂ ಬೆಟ್ಲತಿಯನ ಅಪಿಟ ಪೀನವನೇದ ಸಿತ್ತಸುವಿಕಾಯಿ ಅರ ಅಪಿ ದುಃಖೆ ವಿಸ್ತರ ಕನ್ನ ಆಕಾರ ಸಿತ್ತಸುವಿಕಾಯಿ ತೃಷ್ಣಾ ವರ್ಜಿತ ಚೈತ್ಸಿಕ 51යි ඊට පස්සේ රූප 28යි මේ ඒ ආකාරයට තමයි විස්තර කරන්නේ අභිධර්ම වාජනයේදී ඉතිරියක් නැතුව නිප්පදේශ කළා විභාග කරන්නේ එහි දුක්ඛ නිරෝධය ආර්ය සත්‍යේ කවුද තෘෂ්ණාවේ ප්‍රහාණයයි නිරෝධාර්ය සත්‍යේ කෙලින්ම තෘෂ්ණාවේ ප්‍රහාණය විදියට කෙලින්ම වෙනවා තෘෂ්ණාව තියෙනවා නම් තෘෂ්ණාවක් ඒක නිරෝධය නිරෝධාර්ය සත්‍යයි එතකොට නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යය කියන්නේ අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ සස්නේ මාන මේක මේ සිත ආකාරයට ලියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨි සම්මා සමාධි දැන් මෙතන වෙනස තියෙන්නේ දැන් එකිනෙක මේ විදිහට මාර්ගාංග විස්තර කරගෙන ගිහිල්ලා දැන් බලන්න ඊළඟට මොකද වෙන්නේ සමා වෙන්න ආයසරයක් පාව කනෙක්ෂන් එක ගියා මේ එතකොට අපි කතා කරේ දුක්ඛ සමුදය කියනකොට දැන් තෘෂ්ණාවද ඉතිරි ක්ලේශයෝද කියලා එක කොටසකට ගන්නවා අපි ඉස්සලා තෘෂ්ණාව පමණක් නිකත්තේ දැන් තෘෂ්ණාවද ඉතිරි ක්ලේශයෝද කියන දෙකම දුක්ඛ ඉපදීමේ හේතු ආකාරයට ගන්නවා එතකොට දුක්ඛ සමුදය වෙන්නේ අන්න තෘෂ්ණාව සහ ඉතිරි ක්ලේශ ටික ක්ලේශ 9 තෘෂ්ණාවත් එකතු කරාම ක්ලේශ 10යි ක්ලේශ 9 එතකොට ඉතිරි ධර්මය සියල්ලම දුක්ඛ සත්‍යයට වැටෙනවා. එතකොට දුක්ඛේ කවරේදත් ඉතිරි අකුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද ඉතිරි ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද කුසල ධර්මයන්ගේ විපාකයෝද ක්‍රියා ධර්මයෝද හැම රූපේද දුක්ඛයයි කියලා විස්තර කරනවා. එතකොට මේ විදිහට කියලා නිරෝධය කියනකොට අයතරය තෘෂ්ණාව සහ අවශේෂ ක්ලේශයන්ගේ ප්‍රහාණය නිරෝධයයි කියලා විස්තර කරනවා. නිරෝධගාමිනී පටිපදාර විදියටමයි. එළඟට තුන්වෙනි අවස්ථාවේ දුක්ඛ සමුදය කවරේද යත් තෘෂ්ණාවද ඉතිරිව සිටි ක්ලේශයෝද ඉතිරිව සිටි අකුසල ධර්මයෝද යන තුනම එකතු කළා මේ දුකට හේතු දුක ඉපදීමට හේතු කියනක තෘෂ්ණාව විතරක් නෙවෙයි ඉතිරි කෙලෙස් නැවයත් ඉතිරි අකුසල ධර්මයොත් කියලා ඔන්න එතන විස්තර කරනවා. ඒ කියන්නේ දුක්ඛ සමුදය. එමනම් දුක්ඛය වෙන්නේ ශාස්ත්‍රව තුන් කුසල මූලයෝද ඉතිරි ශාස්ත්‍රව කුසල ධර්මයෝද ශාස්ත්‍රව කුසල අකුසල ධර්මයන්ගේ විපාකයෝද නොම කුසල්ලෝ ඒ කර්ම විපාකෝ ක්‍රියාදාම්බ කෙනෙක් ඇද්ද රූපයද සියල්ලම දුක්ඛයයි කියලා ඊළඟට දුක්ඛය විස්තර කරනවා. දුක්ඛ නිරෝධය කියන්නේ තෘෂ්ණාවගේ සහ ඉතිරි කෙලෙස් සහ අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයයි. ඊට පස්සේ නිරෝධගාමිනී පටිපදා. දැන් මේ විදිහට ගිහිල්ලා ඊළඟට හතරවෙනි අවස්ථාවේ දුක්ඛ සමුදය කවරේද? තෘෂ්ණාවද අවශේෂ ක්ලේශෝද? අවශේෂ අකුසල ධර්මයෝද? ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝද යන මේ සියල්ලම දුක්ඛ සමුදයයි. එහෙමනම් දුක්ඛයට ඉතුරු වෙන්නේ අවශේෂ ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ කුසල ධර්මයන්ගේ විපාකයෝද ක්‍රියා ධර්මයෝද රූපයෝද. ඔන්න දැන් දුක්ඛය. ඊට පස්සේ ඊළඟට විස්තර කරනවා පස්වෙනි වතාවට දුක්ඛ සමුදය කවරේද යත් තෘෂ්ණාවද අවශේෂ ක්ලේශයෝද අවශේෂ අකුසල ධර්මයෝද ශාස්ත්‍ර වූ තුන් කුසල මොදේද අවශේෂ වූ ශාස්ත්‍ර වූ කුසල ධර්මයෝද දුක්ඛ සමුදයයි මේ දුක උපදින්න හේතු දැන් පහක් වෙනවා තෘෂ්ණාවට අමතරව අවශේෂ ක්ලේශයෝ ඊට පස්සේ අවශේෂ අකුසල ධර්මයෝ ශාස්ත්‍ර වූ තුන් කුසල මූලයෝ අවශේෂ වූ ශාස්ත්‍රව කුසල ධර්මයෝ යන සියල්ලම දුක්ඛ සමුදයයි. එහෙනම් මොනවාද දුක්ඛය? කුසලයන්ගේ ශාස්ත්‍ර වූ විපාකයෝද ක්‍රියාවෝද රූපයද දුක්ඛයයි. මෙන්න මේ විදියට පහක් ගෙනවා දුක්ඛ සමුදයට. මෙන්න මේ විදියටයි
අභිධර්ම භාජනීය දුක්ඛ සමුදය විස්තර කරන්නේ. ඒ ආකාරයටම නිරෝධයත් විස්තර කරනවා. නිරෝධය විස්තර කරන්නේ අර විදියටමයි යම් තැනක තෘෂ්ණාව උපදීද ඒ තැන තෘෂ්ණාවේ අශේෂ විරාග නිරෝධය නිරෝධයයි. කොහොමද නිරෝධ වෙන්නේ? දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරය සත්‍ය. අර ඉස්සෙල්ලා විස්තර කරපු ආකාරයෙම නිරෝධගාමිනී පටිපදා කියනකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කින්නක විස්තර කරනවා. මෙන්න මේ විදිහටයි එතන විස්තර කරන්නේ. අපි එහෙනම් ඒ ළඟයකට ගිහිල්ලා මෙද අපිට කාල වේලාවේ ප්‍රශ්නයක් එනවා. දැන් එතන ඊළඟට අපිට තිබුණේ මේ සමුදය සත්‍ය විග්‍රහ කරන එක අපි දැන් කරා. ඊට පස්සේ සතරක් වූ සම්‍යප්ප්‍රදානව සැකෙමින් හඳුන්වා සම්‍යප්ප්‍රදාන විභංගයට අනුව චන්දං ජනේති වායමති විරියං ආහාරති යන පදයන්ගේ අර්ථ පැහැදිලි කරන්න. දැන් මෙතන සතරක් වූ සම්‍යප්ප්‍රදානව සැකෙමින් හඳුන්වා කියනකොටම අපි සම්‍යප්ප්‍රදාන විස්තර කරන්න ඕන. අපි දැන් බලමු මෙතන සතරක් වූ සම්‍යප්ප්‍රදානව සැකෙමින් හඳුන්වා. එතකොට සම්‍යප්ප්‍රදානව සැකෙමින් හඳුන්වා කියනකොටම අපි යන්න ඕන හතර ආකාරයකටම. ඒ කියන්නේ නූපන්නා වූ අකුසල ධර්මයන් නූපදීම පිණිස, උපන්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස, නූපන්නා වූ කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස, උපන්නා වූ කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස. එක පාලිය ලියන්න පුළුවන් චන්දං ජනේති වායමති විරියං ආහරති චිත්තං පක්කන්නාහති පදහති. මෙන්න මේ ආකාරයටමයි ඉතින් කියන්නේ. මේ විදියට සම්‍යප්ප්‍රදාන විභංගයේ අනුව එතකොට කියනවා නම් අපි ඒකට විභංගයට ගිහිල්ලා යමු. මෙන්න මේමයි සම්‍යප්ප්‍රදාන විභංගයේදී විස්තර කරන්නේ 60 වෙනි පිටුව. අතරණ වික්කු අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය චන්දං ජනේති වායමති විරියංගාරති. අපි තමයි හැමතැනම විස්තර කරන්නේ. උපන්නා අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාද නූපදුන්නා වූ අකුසල ධර්ම නූපදීම පිණිස කරන්නේ ඒක තමයි කුත්‍ය. ඒක කිරීම සඳහා දරණ වෑයම තමයි චන්දං ජනේති. මේ කුසල ඡන්දය ඇති කරයි. මේ කුසල ඡන්දය නැත්තම් කත්තු කැම්මතා කුසල ඡන්දය ඇති කරනවා. වායමති වීර්ය ආරම්භ කරනවා. වීර්ය පවත්වාගෙන යනවා. ආරහති චිත්තම් පග්ගණ්ණාති පදාති. සිත නගා සිටුණවා. ඊළඟට මේ පදහති ඒ සියලු තැන්වල වීර්ය ආරම්භයේ වීර්ය පවත්වාගෙන යෑම වීර්ය සර්ව සම්පූර්ණව පදහති කියනකොට සම්පූර්ණ සම්ප්‍රදාන වීර්යමයි. ඒ මේ කාර්ය මේ විදිහට සිද්ධ වෙන්න ඕන. එකම කාර්යයන් හතරක් කරනවා. එකක් නුප්පන්නානම් අනුප්පන්නානම් පාපකාණං අකුසලාණං අනුප්පාදාය. ඊළඟට එතකොට මෙහෙම සිංහල පැත්තෙන් කියනවා කීසේන් මන් නූපන් ලාමක අකුසල ධර්මයන් නොයිපදීම් පිණිස කුසල ඡන්දේ උපදවයි. එයා උපදවන්නේ කුසල ඡන්දය අකුසලේ මැඩලීමට. වෑයම් කෙරේ, වීරිය කෙරේ, සිත නගා සිටුවයි, පදන් වීරිය කෙරේ. මේ වීරිය පටන් ගන්නා ලද වීරිය පවත්වාගෙන ආකාරය වීර්ය කිසිම වෙලාවක අතහරින්නේ නැහැ. එක දිගටම වීර්ය පවත්වාගෙන යන්න ඕන. එතකොට මේකේ එකිනෙක දැන් මේ ධර්ම විස්තර කරනවා. මොනවද අකුසල ධර්ම? ලෝභ දෝෂ මෝහ යන තුන් අකුසල මූලයෝය. තදේකත්ත වූ හේත් එක්කෙන්නා වූ ක්ලේශයෝය. ඉතිරි ක්ලේශයෝ තත් සම්ප්‍රයුක්ත වේදනා ස්කන්ධේ, සංඥා ස්කන්ධේ, සංස්කාර ස්කන්ධේ, විඥාන ස්කන්ධේ. මේ කියන්නේ වෙන මුකුත් නෙවෙයි. මේ ක්ලේශෝත් එක්ක එන සම්ප්‍රයුක්ත ඉතිරි චෛතසික ධර්ම. ඒකෙන් කෙරෙන්නා වූ කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම මේ සියල්ල තමයි අකුසල ධර්ම. මේ ආකාරයෙන් තමයි හැමතැනම විස්තර කරන්නේ. එතකොට මේ ඡන්දය කියනකොට ඡන්දයක් කවර ඡන්දයක්ද? ඡන්දයක් ඡන්ද කරනවා කැමැති බව, කුසලයේ කැමැති බව, ස්වභාව ඡන්දයක්.
මේ ඡන්දං ජනේති ඡන්දය මේ කියන්නේ ඡන්ද චෛතසිකේමයි මේ කාර්ය කෙරෙහි ඇති වැඩි කැමැත්ත වැඩි වැඩියෙන් උපදවන ස්වභාවය එතකොට කාර්ය හතර මොකද්ද එකක් නූපන්න කුසල ධර්මයන් නූපදීම පිණිස උපන්න කුසල ධර්මයන් කුසල ධර්මයන් ප්‍රහාණය පිණිස නූපන් කුසල ධර්මයන් ඉපදීම පිණිස උපන් කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස මේ වචන ටික මතක තියාගන්න මේ පාළි වචන ආකාරයෙන්ම ඒක විස්තර කරන්න වෙන්න පුළුවන් එතකොට උපන් කුසල ධර්මයන්ගේ වැඩිම පිණිස කියනකොට මෙතන විස්තර කරනවා උපන් කුසල ධර්මයන් කවරේදියත් අලෝභය අදෝසය අමෝහය තුන් කුසල මූලය තත්සම්පත වේදනා ස්කන්ධේ සංඥා ස්කන්ධේ මේ විඤ්ඤාණ ස්කන්ධේ කියන්නේ සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම ටික ඒක නිසා උපදින්නා වූ කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම මේ කාය කර්ම වාග් කර්ම මනෝ කර්ම වලට පිටින් තියෙනවද තවත් කුසල ධර්ම මේ කාය කර්ම වාග් කර්ම කියනකොට අපිට මේ දෑතින් කරන කයින් වචනින් කරන ඒවා දකින්නවා මනෝ කර්ම කියනකොට මොනවද මනසින් කරන ඒ සිතුවිලි ස්වභාවයන් විතර්ක ස්වභාවයන් සියල්ලම මනෝ කර්මයට ඇවිල්ලා එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ කුසල ධර්මයන් සිටීම පිණිස නොනැසීම පිණිස පුන පුන වැඩිම පිණිස විපුල බව පිණිස වැඩිම පිණිස පරිපූර්ණ වීම සම් පිණිස කුසල ඡන්දය උපදවයි බයි මේ වචන මෙච්චර ගොඩක් කුසල ධර්මයන්ගේ සිටීම පිණිස ඒ තියෙන කුසල ධර්ම නොනැසීම පිණිස පුන පුන වැඩිම පිණිස ඉපදීම පිණිස විපුල බව පිණිස තවදුරටත් වැඩි කිරීම පිණිස මෙහෙම කල්පනා කරන්න ධ්‍යාන සමාපත් ධ්‍යානයක් උපතවගත්ත පුජ්‍යලයෙකු ඒ ධ්‍යානය නොනසී පවත්වාගෙන යන්න ඕන හදාගත්ත ධ්‍යානය වශීභාවයටපත් කරන්න ඕන තව තවත් ඒක වැඩි දියුණු කරන්න ඕන ඊළඟ ධ්‍යානයට යන්න ඕන අන්න කාමාවචර කුසල් සිතක් ගැන හිතනකොට වඩා ලේසි ඒ වගේ මහග්ගති සිතක් ගැන හිතුවොත් ඒකේ විපුල භාව පිනිෂ ඒකේ පංචවසී භාවයට යන්න ඕන ඊට පස්සේ ඊළඟ ධානය වඩන්න ඕන අන්න ඒ ආකාරයෙන් අපිට හිතන්න පුළුවන් මොනවද කරන්නේ තිතියා කියනකොට යමක් තිතින අසම්මෝසේ අසම්මෝස්නම් බිහිව්‍යාව නම් බිහිපුල්ලයි බිහිපුල්ල නම් භාවනාව යමක් භාවනා නම් පරිපූර්යාය කියලා මේක විස්තර කරනවා මේ කාරණා ටික ওই වචන ටික වෙන වෙනම තේරුම් කරන්න පුළුවන් නිතරම මේ වගේ ප්‍රශ්න අහනවා මෙන්න මෙහෙමයි කියන්නේ මෙතන කියනවා ඉපදූ ධර්මයන්ගේ සිටීම පිණිස ඒ කියන්නේ පැවැත්ම ඊළඟට බුලා වීම පිණිස බුලා නොවීම පිණිස ඊළඟට විපුල බව කියන්නේ මනා බව විපුල කිරීම පිණිස behavior නැවත නැවත වැඩිම පිණිස භාවනාව මේ කාරණා ටික ඒ ආකාරයෙන් දකින්න එතකොට මේ කාරණේ තේරෙනවා දැන් අපිට ඒ ලගේකට යන්න පුළුවන්ද අපි අද දවසේ ආයසරක් කොයි වෙලාවෙ ආයිත් දන්නේ ක්‍රිස්චියන් එක මේ පදයන්ගේ අර්ථය පැහැදිලි කරන්න එතකොට විභාගයකට ලියනවා නම් මේකට ලියන් ලිය යුතු කාරණා ටික අතරක් වූ සම්මය ප්‍රදානයෝ සැකවින් දක්වා සම්මය ප්‍රදාන විභංගයට අනුව චන්දං ජනේති කියන එක ඒ බිරියන් ආරති පදයන්ගේ තේරුම දෙන්න ඕන අන්න ඒ විදිහට තමයි මේක විස්තර කරන්නේ එතකොට විභාගයට ලියනකොට දන්න සියල්ලම ලියල වැඩක් නැහැ ප්‍රශ්නෙට උත්තරේ තමයි ලියවෙන්න ඕන සික්ඛාපද විභංගයට අදාළ අභිධර්ම වාජනීය එන අන්තර්ගතේ පැහැදිලි කරන්නේ කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා සික්ඛාපද විභංගය කියන්නේ පංච සික්ඛාපදයෝ මේ පාණාතිපාතා වේරමණී අදින්නාදාන වේරමණී ඒ ආකාරයෙන් පංච සික්ඛාපදයෝ අපි මේකත් බලමු කොහොමද ධර්මපතේ විස්තර කරන්න තියෙන්නේ කියලා මෙන්න මෙහෙමයි සික්ඛාපද විභංගයේදී විස්තර කරන්නේ තත්ත කතමං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං යස්මින් සමේ මේ පාණාතිපාතා මේ පංච සික්ඛාපදයෝ සමාදන් වෙනකොට මොනවද උපදින සිත් අපි දකින්න ඕනේ ඒ විදිහට මොනවද උපදින සිත් මේක කාමාවචරයි සික්ඛාපදයෝ කාමාවචරයි පංච සික්ඛාපදයෝ සමාදන් වෙන අය ඉතින් කාමාවචරන් මහා කුසල් සිත් අටෙන් යම් කිසි සිතක් උපදිනවා
ඒ පුජ්‍යලයා ඥාන සම්ප්‍රයුක්තව ඒ ක්‍රියාව කරනවා නම් එයාට හම්බෙනවා සෝමනස්ස සාගතව කරනවා නම් එයාට යස්මින් සමයේ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හෝති සෝමනස්ස සාගතං ඥාන සම්ප්‍රයුක්තං පානාතිපාතා විරමනස්ස යා තස්මින් සමයේ පානාතිපාතා ආරති විරති පටිවිරති වේරමණී ඇලුම් නොකිරීම සම්බන්ධයෙන් වෙන්වීම සම්බන්ධයෙන් සර්ව සම්පූර්ණ වෙන්වීම සම්බන්ධයෙන් වේරමණී අකරියා අකරණම් බලන්න මේ පද ටික අකරියා අකරණම් අනවජ්ජාපත්ති වේලා අනතික්කමෝ සේතු ඝාතෝ ඉදං මුච්චති පාලාදිපාතා වේරමණී මේක සුළුවෙන් කල්පනා කරන්න එපා මේක ඉතාම ගැඹීර විදිහට විස්තර කරලා තියෙන්නේ දැන් බලන්න සිංහල පැත්ත පානාති පණීවායෙන් කියන්නේ පානාතිපාතා වේරමණී පණීවායෙන් වැළකීමේ ශික්ෂාපදය කවරේදයක් යම් කලෙක පණීවායෙන් වැළකන ඔහුට සුම්නස්සාගේ ඥානසම්ප්‍රිත කාමාවචර කුසල සිත්තේ උපදිනේ සමේ පණීවායෙන් යම් තුරුවීමක් වෙන්වීමක් වැළක් මෙක් විරමණයක් දැන් බලන්න මෙතන කියලා තියෙන වචන යන්දුරු වීමක් වෙන්වීමක් වැලක් මෙක් විරමණයක් පණීවා නොකිරීමෙක් අකරණයක් නොකිරීමෙක් අකරණයක් නොපැමිණීමෙක් ඊළඟට කියනවා හිම් නොයික්ම වීමෙක් හිම් නොයික්මීම කියන්නේ මෙයා විතික්‍රමණ අවස්ථාවට පත්වන්නේ නැහැ. අපි දන්නවා අනුෂය පරිඋත්තාන විතික්‍රමණ. ඒ කියන්නේ අනුෂය මට්ටමේ තියෙනවා පටිග ස්වභාවය. එයා පරිඋත්තාන නැගිටලා තියෙනවා. හැබැයි විතික්‍රමණව මෙයා මේ පානාතිපාතා ගැන සතුන් මැරීම කරන්නේ නැහැ. ප්‍රත්‍ය නැසීමෙක් වේද මොකද ප්‍රත්‍ය සතුන් මැරීමට ප්‍රත්‍ය සතුන් මැරීමට හේතු වුණ කාරණේ ප්‍රත්‍ය නැසීමෙක් වේද අනිවායෙන් වැළවීමේ ශික්ෂාපදයයි කියනු ලැබේ අවශ්‍ය ධර්මෝ විරමණය හා සම්ප්‍රයුක්ත වූය දැන් බලන්න මෙතන විරමණය මේ වෙන්වීම විරතිය ප්‍රකට කළා මෙන්න මේ පළවෙනි සැරේ කියනවා ඒ වෙලාවේ විරමණය නැත්නම් විරතිය ප්‍රකට කරලා මේ කුසලය දක්වනවා දෙවෙනි අවස්ථාවේ මේක හොඳට මතක තියාගන්න මේ අභිධර්ම භාජනයේ විස්තර කරනකොට ඒක සුත්තාන්ත භාජනයේ විස්තර කරන්නේ නැහැ පංච ශික්ෂාපදයෝ පළවෙනි සැරේ විරමණය විරති ආකාරයෙන් දෙවෙනි අවස්ථාවේ පණිවායෙන් වැළකීම ශික්ෂා සොම්නස්සාගේ ඥාන සම්ප්‍රිත කාමාවචර කුසල සිත්තේ උපරේද එහි යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවක් දැන් බලන්න මෙතෙන්දී කිව්වේ විරති චෛත්‍යකේ ප්‍රකට කළා මෙතෙන්දී චේතනා චෛත්‍යකේ ප්‍රකට කළා මේ දෙකම එකටම සිතේ උපදිනවා සිතක් උපදිනකොට චේතනාව නැතුව උපදින්නේ නැහැ චේතනාවත් එකමයි උපදින්නේ හැබැයි මේ දෙවනි අවස්ථාවේදී චේතනාව සංචේතනාව සිතන ලබ ලද බවක් වේද ඊ පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයයි කියන දේ දැන් බලන්න ඊ කාරණය දැනගත්තොත් ඊළඟසරේ අමතක වෙන්නේ නැහැ පළවෙනි සැරේ විරති ස්වභාවය ප්‍රකට කරනවා අනික් ධර්මයෝ ටික සම්ප්‍රයුක්ත වූය කියලා කියනවා විරතිය අයින් කරලා ප්‍රකට කරලා අනික් චෛතසික ධර්ම 34න් අනික් 33 මෙතනට සම්බන්ධ කරනවා එනකට අනිවායෙන් වැළකීමේ ශික්ෂාපදයේ කවරද මෙතන චේතනාව ප්‍රකට කරනවා අනික් අවශේෂ ධර්මෝ චේතනාව හා සම්ප්‍රයුක්ත වෙනවා මෙතන මේක ඇතුළේ තිරතිය තියෙනවා හැබැයි මෙතනදී චේතනාව ප්‍රකට කරනවා දැන් මොකද තුන්වෙනි අවස්ථාවේදී වෙන්නේ අනිවායෙන් වැළකීමේ ශික්ෂාපදයේ කවරද යම් කාලයක පණිවායෙන් වැළකුණු සොම්නස්සාගේ ඥාන සම්ප්‍රයුක්ත කාමාවචර කුසල චිත්තේ උපදිනේ වේද එහි යම් ස්පර්ශේක පග්ගහයක් වේද අවික්කේපේක් වේද මේ පණීවායෙන් සැලකීම ච මේ මොකද වෙලා තියෙන්නේ මේ 33ක් දාලා තියෙන්නේ මොකද්ද මෙතෙන්ට පරෝපන්නාස ධර්ම සියල්ලම වැටෙන්න ඕන පර්ශේක් වේද වේදනාවක් වේද සංඥාවක් වේද චේතනාවක් වේද චිත්තේ වේද මේ විදිහට
ඊළඟට ඉන්ද්‍රිය ධර්ම ටික ඊළඟට බල ධර්ම ඊළඟට මාර්ග ධර්ම ඔක්කොම ටික මේ පරෝපන්නාස් ධර්ම සියල්ලම මේක ඇතුලේ තියෙනවා පණිවායන් වැලකීමේ ශික්ෂාපදයේයි කියන ලැබේ එතකොට මෙතන ආයසර සම්ප්‍රයුක්ත ධර්ම ගැන කතා කරන්න දෙයක් නෑ සම්ප්‍රයුක්ත ධර්ම ඔක්කොම ගොඩම අරගෙන එතන පළවෙනි සැරේ විරතිය ප්‍රකට කරනවා දෙවනි සැරේ චේතනාව ප්‍රකට කරනවා තුන්වෙනි සැරේ සියලුම චෛත්‍යක ධර්ම ප්‍රකට කරනවා ඒකට පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදයේයි කියනු ලැබේ කියලා විස්තර කරනවා ඊට පස්සේ දැන් මේ පළවෙනි කාමාවචර කුසලසිත ඉපදෙන හැටි ඊළඟට දෙවෙනි සිත උපදින්නත් පුළුවන් ඊළඟට තුන්වෙනි සිත උපදින්නත් පුළුවන් හතරවෙනි සිත උපදින්නත් පුළුවන් ඒ වගේම සිත් අටම උපදින්න පුළුවන් ඔන්න බලන්න පණිවායම් වැලකෙන්නෙකුට ඒ සිත් අටෙන් ඕනම එකක් උපදින්න පුළුවන් ඊට පස්සේ මොකද වෙන්නේ දැන් පාණාතිපාතා වේරමණී ඊට පස්සේ අදින්නාදානා වේරමණී වලටත් මේ විදිහටමයි ඊළඟට පංච ශික්ෂාපදයන්ටම මේ විදිහට විස්තර කරනවා ඊට පස්සේ මේ සික්ඛපද විභංගයේ විශේෂත්වයක් තියෙනවා දැන් පේනවද මේකේ දැන් මේ 756 දී විස්තර කරනවා මේ ඥාන සම්ප්‍රයුක්ත කුසල චිත්තේ උපදනකොට ඉපදෙන්න පුළුවන් ඡන්දය අධිපති කොට ඒකේ ඒ සිතේ තිබුණ ඡන්දය මේ අධිපති ධර්ම හතරෙන් එකක් ප්‍රකට කළා. එව නැත්තම් වීරය අධිපති කොට කර. නැත්තම් චිත්තයම අධිපති කොට නැත්තම් වීමංසාව අධිපති කොට. ඔය හතරෙන් එකක් අධිපති කරනකොට අනිත් තුන ඒකට අනුකූලව හැසිරෙනවා. ඒ වගේම අධිපති වුණ ධර්මය හීන වෙන්නත් පුළුවන්, මධ්‍යම වෙන්නත් පුළුවන්, ප්‍රණීත වෙන්න. මෙන්න මේ ආකාරයට ඒ සිත විවිධ ස්වභාවයෙන් විස්තර කරනවා. ඒ විස්තර කිරීම තමයි මෙතන පැහැදිලි කරන්නේ. දැන් ඒ ගැන ඉස්සරහ කතා කරන්න දෙයක් තියෙනවද? මම ඒකෙන් තව දුරටත් පොඩ්ඩක් කියන්නම්. මේ පණිවායම් වැලකීමේ මේ සික්ඛාපද විභංගයේ පඤ්ඤපුච්චකයට ගියොත් පඤ්ඤපුච්චකේ කොහොමද විභාග වෙන්නේ? දැන් මාත්මයකට උත්තර දෙන්න පුළුවන්ද? දැන් මෙන්න අපි ගිහිලා තියෙනවා පඤ්ඤපුච්චකයට. මේ පඤ්ඤපුච්චකේ සික්ඛාපදෝ පසෙකි. පණිවායෙන් වැළකීමේ ශික්ෂාපදය, අයිනාදයෙන් වැළකීම, අයිනාදයෙන් කෙසොරකම් කිරීමෙන් කාමයේ වරදවැසීමෙන් මදයට පමාදයට මේ විදිහට කියනවා. මේ ඉපදුනේ මොකද්ද? කාමාවචර කුසලසිත. කාමාවචර කුසලසිත සෝමනස්ස ඒ අටින් එකක්. අටින් එකක් ඉපදුන හැටි. ශික්ෂාපදේ අතරෙන් කුසලයේ උපතින්ද අකුසලයේ උපතින්ද අව්‍යාපතේ උපතින්ද. දැන් මේ ත්‍රිකමාතිකා සියල්ලටයි දුකමාතිකා සියල්ලටයි දාන්න පෙන්නවා. ශික්ෂාපදේ කුසලයෝමයි. කුසලයෝමයි වෙන දෙයක් වෙන්න බෑ. කුසලයෝමයි. අව්‍යාපතේක් වෙන්න පුළුවන්ද? කාමාවචර කුසල සිත්වල යපමණක් ඇති නිසා කුසලයෝමයි. කාමාවචරමයි කුසලමයි. එතකොට කාමාවචරමයි කුසලමයි කියනකොට ත්‍රිකමාතිකාවල දුකමාතිකාවල එක දිගටම විස්තර කරන්න පුළුවන්. සුඛ වේදනාවත් එක්කත් සම්ප්‍රයුක්ත වෙනවා, උපේක්ෂා වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වෙනවා. ඇයි ඒ? කාමාවචර කුසලවල සුඛ සෝමනස් සිතුත් තියෙනවා, උපේක්ඛා සිතුත් තියෙනවා. ඒක නිසා විපාක ස්වභාව ධර්මයේ උව. දැන් බලන්න ඒක හරි පැහැදිලි. අනුපාදින්නානුපාදානිය ධම්මය. ඒ කියන්නේ මේක තියෙන්නේ දෙවෙනි උපාදරතිකේ දෙවෙනි එකට වැටෙන්නේ. අනුපාදින්නානුපාදානිය ධම්ම. අසංකිලිට්ඨ සංක්ලේශිකයි. අසංකිලිට්ඨයි සංක්ලේශිකයි. සවිතක්ක සවිචාරයි. අපි දන්නවා ඉසික්සබ් මේ කාමාවචක සවිතක්ක සවිචාරද. ප්‍රීතිසාගතයි සුඛසාගත නොවන්නා උපේක්ෂාසාගත වන්නා. මේ විදිහට එකින් එක විස්තර කරනවා. මේ දැන් අපි ඊළඟ එකට යමුනේ. නැත්තම් අපිට දැන් ඥාන විභංගයේ ත්‍රික කාණ්ඩයේ ඇතුළත් වෙනු ලබන දානමය පඤ්ඤා ආදී කාරණා පිළිබඳව සමාලෝචනයක් කරන්න. දැන් මේක සමාලෝචනයක් කරනකොට දානමය පඤ්ඤා, සීලමය පඤ්ඤා, භාවනාමය පඤ්ඤා ඒ තුන දැන් වෙන වෙනම අරගෙන විස්තර කරන්න ඕන. එතන දානමය පඤ්ඤා කියන්නේ දාන කුසල චේතනාවත් එක්කලා එන ප්‍රඥා. මේක මම යන්නම් පොතට. පොතට ගියොත්
මේක ත්‍රිකප්පකාරයෙන් පළවෙනි එක චින්තාමේ ප්‍රඥා සුතමේ ප්‍රඥා භාවනා ප්‍රඥා ඊළඟ ප්‍රඥාව දාලා තියෙන්නේ දානමේ ප්‍රඥා සීලවේ ප්‍රඥා භාවනාමේ ප්‍රඥා දැන් මේක විස්තර කරන්නේ උද්දේශයේදී ඒක දිගටම යන්න ඕන උද්දේශයට ගියා උද්දේශයේදී විස්තර කරනවා නිද්දේශයේදී නිද්දේශයේදී මේ කාරණා වෙන වෙනම අරගෙන විස්තර කරනවා මේක පරිහරණය කරන්න පරිහරණය කරනකොට තේරෙනවා සියල්ලම එතකොට කියනවා දානමේ ප්‍රඥාව කවරේද දාන චේතනාව අරබ දාන චේතනාව පැමිණි යම් ප්‍රඥාවක් පජාන්නයක් වේද ඒ අමෝයක් වේද සම්විජක් සම්මදිටියක් වේද දානමේ ප්‍රඥා දානමේ කුසල චේතනාවත් එක්කලා එන්නා වූ ප්‍රඥාව එතකොට සීලවේ ප්‍රඥා සීල චේතනාව නිසා උපන් ප්‍රඥාව අමෝයදම් එතකොට සමාපඤ්ඤාගේ හැම ප්‍රඥාවම භවනා කරා එතකොට සමාපඤ්ඤාගේ හැම ප්‍රඥා සමත විදර්ශන ආදී ඊළඟට ඒ සියල්ලෙම ප්‍රඥාව භාවනාමේ ප්‍රඥා ඒක ඒ විදිහට විස්තර කරනවා ඊළඟට චතු සම්පටිසම්බිදා පිළිබඳව පටිසම්බිදා විභාගයේ සුත්තාන්ත භාජනයේ ඇතුළු කරුණු ඇසලින් විස්තර කරනවා මම හිතන්නේ මේක ඉදන් කතා කරා අපි පටිසම්බිදා කියනකොට අර්ථ ධම්ම නිරුක්ති පටිභාණ කියන පටිසම්බිදා තුන සරල විදිහට විස්තර කළා මොකක්ද ඒක කියලා ඊට පස්සේ අපි ඉස්සරහින් ඕනේ එක චත් වාර පහකින් ඒක වාර පහ කියන්නේ ප්‍රත්‍යවාරය සත්‍යවාරය හේතුවාරය ධම්මවාරය අපි මේකට පොතට ගිහිල්ලා ඒක නැවත බලමු මෙන්න මෙහෙමයි එතන විස්තර කරන්නේ චතස්සෝ පටිසම්පදා එතකොට කියනකොට පටිසම්පදා හතර අර්ථ ධම්ම නිරුක්ති පරිබාර විස්තර කළා පටිසම්භිදා හතර අර්ථ පටිසම්භිදා ධම්ම පටිසම්භිදා නිරුක්ති පටිසම්භිදා විතර විස්තර කරනවා මේ ප්‍රත්‍යවාද මේ සත්‍යවාදයේ සත්‍යයේ සම්බන්ධ කරගෙන ඉගෙන විස්තර කරන හැටි පටිසම්භිදා හතරේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාණ දුක්ඛේ ප්‍රභේදගත ඥානයේ අර්ථ පටිසම්භිදා දැන් අපි දන්නවා දුක්ඛය කියන්නේ ඵලයක් හේතුව මොකද්ද දුක්ඛ සමුදය දුක්ඛ සමදේ හේතුෙමයි දුක්ඛ දුක්ඛේ ඇති උනේ. එතකොට යම් ඵලයක ප්‍රභේදගත ඥානෙ අර්ථ පරිසංවිතා හේතුවේ. ඒ කියන්නේ දුක්ඛ සමුදේ ප්‍රභේදගත ඥානෙ ධම්ම පරිසංවිතා. ඊළඟට නිරෝධය කියන්නේ ඵලයක්. නිරෝධ නිරෝධයේ ප්‍රභේදකණ අර්ථ පරිසංවිතා නිරෝධ ගාමිනී පටිපදාවේ ධම්ම පරිසංවිතා. මේ විදිහට ඊළඟට ස්වභාව නිරුක්ති සබ්දේ ප්‍රභේදකණ නිරුක්තිය මේ සිය ඉස්සෙල්ලා කියපු හතරේම ස්වභාව නිරුක්ති සංඛ්‍යාත ශබ්දේ ප්‍රභේදගත යන නිරුක්තිය මේක ශබ්දයකට ශබ්ද ආරම්භණයකට පරිවර්තනය කරනවා මේ ධර්ම දන්නා ධර්ම සියල්ල එළකට එකේ පටිභාණය මේ ඥාන සියල්ලෙම ප්‍රභේදගත ඥානෙ පටිභාණය එතකොට මේ ඥාන මේ ඔක්කොම තියෙන්නේ එකම ප්‍රඥාචෛසිකේ විවිධ ස්වභාවයන් තමයි පෙන්වන්නේ ප්‍රඥාචෛසිකය වරක් මේ ඵලයේ පිළිබඳව දන්නා ප්‍රඥාචෛසිකය ඊළඟට ඵලයට හේතු හේතුයේ දැනගන්නා ප්‍රඥාව ඊළඟට හේතුවයි ඵලයයි පිළිබඳව නිරුක්ති සංඛ්‍යාත සබ්දාරම්මණී ප්‍රඥාව එතකොට නිරුක්තිය සියලු ඥානයන් පිළිබඳව ඒ ඥාන සියල්ලම පිළිබඳව පටිභාණය නැවත ප්‍රකාශ කිරීම ඒ ධර්ම විනිච්ඡය ඥානේ ප්‍රවේදගත ඥානේ පටිභාණය එතකොට මේ සත්‍ය වාරයෙන් පස්සේ මේ හේතු වාරය කියන්නේ මේ ධර්ම දැන් බලනවා හේතුව ඵලය වෙන් කරගෙන මෙතන අපි සත්‍ය වාරයේ හේතුව ඵලය වෙන් කරගත්තා මෙතන හේතුව ඵලය වෙන වෙනම පෙන්වුම් කරනවා හේතුවේ ප්‍රවේදගත ඥානේ ධම්ම පරිසංවිදා හේතු ඵලයේ ප්‍රවේදගත ඥානේ අර්ථ පරිසංවිදා හේතුව වෙන් කළා ඵලය වෙන් කළා ඊළඟට ස්වභාව නිරුක්ති ශබ්දේ ප්‍රවේදගත නිරුක්තිය ඥානේ ප්‍රවේදගත ඥානේ පටිභාණ සියල්ලේ ඊළඟ එකේ ධර්ම වාරයේ කියනවා මෙතන යම් ධර්ම කෙනෙක් හටගත්තා වූ උපන්නා වූ ප්‍රත්‍යසම්මායෙන් නිපන්නා වූ විසසින් නිපන්නා වූ පහළ වූවා වෙද්ද
මේ මොකද කියන්නේ මේ කියන්නේ ප්‍රත්‍යෝත්පන්න ධර්ම යම් කිසි ප්‍රත්‍යක් නිසා ඉපදුනා වූ ධර්ම ප්‍රත්‍ය සමවයෙන් හටගත්තා දැන් බලන්න මේ ධර්මයන්හි ප්‍රභේදඥානේ අර්ථ පරිසංවේ එතකොට ප්‍රත්‍යෝත්පන්න ධර්මයන්ගේ ප්‍රභේදඥානේ අර්ථ පරිසංවේදා යම් ධර්මෝකෙන් කෙරෙන් ඊ ධර්මෝ හටගත්තා වූ උපන්නා වූ ප්‍රත්‍ය සමවයෙන් හටගත්තා වූ නිපන්නා වූ විසින් නිපන්නා වූ වෙද්ද ඒ කියන්නේ ප්‍රත්‍යය ප්‍රත්‍යේ ප්‍රභේදඥානේ ධර්ම පරිසංවේදා ප්‍රත්‍ය හේතුයෙන් ප්‍රත්‍යෝත්පන්න හැතුනේ එතකොට ඒ ප්‍රත්‍යේ ප්‍රවේදගඥානේ ධර්ම පරිසංවේදා. එහි ස්වභාව නිරුක්තියේ නිරුක්ති පරිසංවේදා ඥානේ සියල් ඥානේ ප්‍රවේදගඥානේ පරිපහාණි. එතකොට අපි දැන් එක ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න ආකාරයෙන් දැක්කා. ඊට පස්සේ හතරවෙනි වාරයේදී කියන්නේ ප්‍රත්‍යාකාරය වාරයේ ප්‍රත්‍යාකාරය කියන්නේ පටිච්ච සමුප්පාදයට සම්බන්ධ කළා. පටිච්ච සමුප්පාදයේ අංග දෙකක් සම්බන්ධ කරනවා. පටිච්චසමුප්පාදේ අපි දන්නවා ජාතිපත්‍යෙන් ජරා මරණ වේ. ඒතර ජරා මරණේ ප්‍රභේදගත ඥානේ ජරා මරණේ කියන්නේ ඵලයක්. ජරා මරණේට සමුදය කවුද? ජාතිය. ඒතර ජරා මරණේ ප්‍රභේදගත ඥානේ අර්ථ. ඒ කියන්නේ ඵලය. ජරා මරණේ සමුදය ප්‍රභේදගත ඥානේ ධර්මය. ඒ කියන්නේ ඒක තමයි හේතුව. ඉගෙන මෙතන ජාතිය කියලා කියන්නේ ජරා වර්ණේ සමුදය කියලා කියලා තියෙනවා. ඒ වගේ ජරා මරණ නිරෝධේ ප්‍රභේදගත ඥානේ අර විදිහට විස්තර කරනවා හේතුඵල ආකාරයට. ඊට පස්සේ මේ ජාතියයි ජරා මරණයයි සම්බන්ධ කරලා මේ කිව්වේ. ඊළඟට බලන්න 774 ඉඳන් යනවා ජාතිය ප්‍රභේදගත ඥානේ. අපි මෙතන ජාතිය ජරා මරණයයි සම්බන්ධ කර ජාතිය පෙන්වුවේ නැහැ. මෙතන ජාති ප්‍රවේදගත ඥානෙ. එතකොට ජාති සමුදේ ප්‍රවේදගත ඥානෙ. ජාති සමුදේ මොකද්ද? භවය. ඊළඟට භවයේ ප්‍රවේදගත ඥානෙ. මේ භවයටත් මේ විදිහටම ලියන්න ඕනේ. ඊළඟට උපාදානයටත් මේ විදිහටම ලියන්න ඕනේ. ඒ වගේ ස්පර්ශය, සඩායතනේ, නාම රූපේ, විඥානය මේ සියල්ලටම මෙතන අවිද්‍යාව ලියලා නැහැ. මොකෝ සංස්කාරේ සමුදය තමයි අවිද්‍යාව. ඒකට උඩට තව සැරයක් ලියන්න දෙයක් නැහැ. මේ ලියලා තියෙන්නේ ඒ පත්‍යාකාර වාරේ. මොකද විස්තර කරන්නේ පටිසම්භිදා හතර. ඊට පටිසම්භිදා ලැබූ පුජ්‍යලේක පත්‍යාකාරය හොඳාකාර දන්නවා. පට්ඨානේ හොඳාකාර පත්‍ය ප්‍රත්‍යෝත්පන්නේ හොඳාකාර දන්නවා. චතුරාර්ය සත්‍ය හොඳාකාර දන්නවා. එයා හේතුඵල ධර්ම ස්වභාවයේ හොඳින් දන්නවා. එතකොට මේ පටිසම්භිදාලා මේ සියලු ධර්මයන් බුද්ධ ධර්මයේ තියෙන ඒ හරය සම්පූර්ණයෙන්ම දන්න ස්වභාවයේ පෙන්වුම් කරනවා. ඊට පස්සේ බලන්න මොකද අන්තිම වාරේ පත්‍යාකාර වාරේ. පත්‍යාකාර වාරේ කියනකොට මේ සියලු ධර්මයන් එකතු කරලා එක තැනකට දාලා තියෙනවා. ත්‍රිපිටක ධර්මයන් සියලු තැනම එකසාරද. නවාංග ශාස්ත්‍රු සාසනය යම් කිසි කෙනෙක් නවාංග ශාස්ත්‍රු සාසනය පෙළවසෙන් දනීද පෙළවසෙන් පාළි ආකාරයෙන් දනීද ඒක ධර්ම වාරය කියලා කියන ධර්ම පරිසංවිදා කියලා. පෙළේ අර්ථය දනීද දැන් මේ පෙළ එකිනෙක අර්ථවත් කරන්න පුළුවන්. ඒකට අර්ථ පරිසංවිදාව කියලා කියනවා. දැන් පෙළ සහ අර්ථයේ නිරුක්තිය දනීද නිරුක්ති පරිසංවිදා. ඒ සියල්ලේම ප්‍රතිභානේ දනීද ප්‍රතිභාන සංවිදා. දැන් බලන්න මේ පිළිසිඹියාපත් මහරහතන් කෙනෙක් උන්ට පුළුවන් හැකියාව. ධර්ම සියල්ලමත් දන්නවා මේ අන්තිම පත්‍යාකාරයේ වාරයේ වශයෙන් එයා හේතුඵල වශයෙන් දන්නවා චතුරාර්ය සත්‍ය වශයෙන් දන්නවා පටිච්ච සමුප්පාද වශයෙන් දන්නවා පဋාණ වශයෙන් ප්‍රත්‍ය විදියට දන්නවා. අන්න ඒකයි සුත්තාන්ත භාජනේ. මම මේකට ආපු නිසා නැවතත් අපිට මෙතෙන්ට එන්න ඕනේ නැහැ. ඒකෙන් නම් කියන්නම් අභිධර්ම වාජනේ විස්තරයක් මෙතනින් එහාට. අභිධර්ම වාජනේදී දැන් මේවා විස්තර කරන්නේ මේ පටිසම්භිදා කෙසේ
සිත් 89 විභාග කරයිද කියනක ප්‍රශ්නෙට උත්තරේ. ඒ කියන්නේ පටිසම්භිදා සිත් 89 කෙරේ කොයි විදිහට බලපානවද කියලා විස්තර කරන ක්‍රමය. ඒ කියන්නේ පටිසම්භිදා ලාභයට මේ සිත් 89 පිළිබඳවම සර්ව සම්පූර්ණ අවබෝධයක් තියෙනවා. අකුසලේ කුමක්ද කුසලේ කුමක්ද අකුසලේ විපාකේ කුමක්ද කුසලේ විපාකේ කුමක්ද ක්‍රියාව කුමක්ද ඒ ආදී සියලුම ධර්මයන් පිළිබඳව මේ පුද්ගලයා දන්නවා කොහොමද දකින්නේ කියන එක මෙන්න මෙතන ඉඳන් විස්තර කරනවා එතකොට කුසලේ සහ අකුසලේදී පටිසම්භිදා හතරම විස්තර කරනවා මේ පටිසම්භිදාව කියන්නේ ඥානය ප්‍රඥාව. එහෙමනම් කොහොමද අකුසලේ වැඩ කරන්නේ? මාත්මික මාත්‍යෙක් උත්තර දුන්නා. කවුරුහරි උත්තර දෙනවද ඒකට? සමන් කරනවට වැඩි මතනම් හිතන විදිහට අනිත් අය කරන අකුසලයක සත්‍ය අවබෝධ කර ගැනීමක් ද කරන්න කියලා මට හිතෙනවා කොහොම සොය ගැන වැඩි විස්තරයක් අපිට කියලා දෙනවා නම් ප්ලීස් අකුසලේ විපාකද අකුසලේ බව දැන ගැනීම අපි දන්නවා අකුසලේ අකුසලේ බව දැනී ගැනීම කියන්නේ කුසලයක් අකුසලයේ අකුසලයේ බව දන්නවා නම් යම් පුද්ගලයෙක් ඒ කියන්නේ එයා ඥානවන්තයි. අන්න ඒ ආකාරය තමයි දකින්න ඕනේ. ඒ කියන්නේ කුසලයේ කෙරේ පටිසම්භිදා හතරම පවතිනවා. අකුසලයේ කෙරේ පටිසම්භිදා හතරම පවතිනවා. ඒ හේතුව අකුසලයේදී අකුසලයේ බව දැනීම අකුසලයේ විපාකයේ දැනීම කියන කාරණේ සියල්ලම අකුසලයේ බව දැනීම ධර්ම පටිසම්භිදාව අකුසලේ විපාකේ දැනීම අර්ථ පටිසංවිදාව. ඒ වගේම තමයි කුසලේ දැනීම ධර්ම පටිසංවිදාව කුසලේ විපාකේ දැනීම අර්ථ පටිසංවිදාව. එතකොට නිරුක්තිය පටිපාණේ ඒ ආකාරයෙන්ම ඔගොල්ලෝ දැනගන්න මම ඒක එතනින් විස්තර කරන්නේ නැහැ. ඒක නිසා කුසලේ සහ අකුසලේ පටිසංවිදා හතරෙන් වැඩක. හැබැයි විපාකේ සහ ක්‍රියාවේ මොනවාද? පටිසම්භිදා තුනයි මොකද ඒ පටිසම්භිදා තුන ඒවා විපාක දෙන ස්වභාවයෙන් නොවන බැවින් ඒවා විපාක බැවින් ඒ පටිසම්භිදා තුනයි වැඩ කරන්නේ ඊට පස්සේ මම මේ කාරණේදී තව කාරණයක් විස්තර කරා අපි ගිය සැරේත් ඒ කාරණේට බයිමු අපි ඒක සරලව විස්තර කරමු එතකොට සිත් 89ම පටිසම්භිදා ආකාරයෙන් භාග කරනවා මතක තියාගන්න ඕනේ කුසලයේ සහ අකුසල විස්තර කරන තැන පටිසම්භිදා හතරම තියෙනවා විපාක සහ ක්‍රියා විස්තර කරන තැන තියෙන්නේ පටිසම්භිදා තුනයි නැත්තේ ධම්ම පටිසම්භිදාව නැහැ විපාක සහ ක්‍රියා විස්තර කරන තැන දැන් මෙන්න මේමයි මේ පටිසම්භිදා මෙන්න මේක පොඩ්ඩක් ඥානෙන්න බලා ගන්න ඕනේ ඇයි මෙහෙම වෙන්නේ කියන එක මම මේ කාරණේ පොඩ්ඩක් තමන් විසින්ම පොඩ්ඩක් මේක බලන්න පටිසම්භිදාව හතරකි දැන් පඩ්මේ අන්තිම ඡේදය 797 අර්ථ පටිසම්භිදාව සම් පටිසම්භිදාව පටිපාන පටිසම්භිදාව හතර දෙනා හතර දින මොකද කරන්නේ හතර දිනක් මොන සිත්වලද පහළ වෙන්නේ යම් කෙනෙකුට මේ සිත්වල පහළ වෙන්න ඕනේ මේ පටිසම්භිදා නැත්නම් පටිසම්භිදා ලාභියෝ වෙන්නේ නැහෙනි පටිසම්භිදා ලාභියෝ මේවා මේ 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 කාරණා අපි කියපු සිත් 89 දකින්න ඕනේ දකින්නේ මොන වෙන්ද කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් සතරෙන් සහ ඥාන සම්ප්‍රයුක්ත ක්‍රියා සිත් හතරෙන් දකිනවා සේක
සේක භූමියේ ඉන්න පුජ්‍යලයෝ. සේක පුජ්‍යලයෝ කියන්නේ රහත් නූන හැබැයි ආර්ය මාර්ගයට පිවිසුණු පුජ්‍යලයෝ. සියලු දෙනාම පරිසම්බිදාලාභියෝ නෙවෙයි. අපි දන්නවා පරිසම්බිදාලාභියෝ පස් දෙනෙක් නම් වශයෙන් දන්නවා ඒ පෙළපොතට අනුරූප. ආනන්ද හාමුදුරුවෝ ඊළඟට චිත්ත ගෘහපති ඊළඟට කවුද තව තව තුන් දෙනෙක් කුජුත්තරා විසාක උපාසක ධම්මික උපාසක විසාක උපාසක අන්නේ පස් දෙනා ආනන්ද තෙරුන් වහන්සේ කුජුත්තරා උපාසිකා ඒගොල්ලෝ දැන් ආනන්ද ඒගොල්ලෝ ඔක්කොම සීක භූමියේ සීක භූමියේ කියන්නේ රහත් වෙලා නැහැ හැබැයි සෝවාන් මගින් උඩ ඒගොල්ලන්ට පහළ වෙන්නේ ඥාන සම්ප්‍රයුක්ත කුසල්සිත. ඒගොල්ලන්ට ක්‍රියාසිත පහළ වෙන්න ක්‍රමයක් නැහෙනි. රහතන් වහන්සේලාට ඒ මහා ශ්‍රාවකයන් මහරහතන් වහන්සේලාට පහළ වෙන්නේ ක්‍රියාසිත. එතකොට මේ සිත් උපදින්නේ සතර ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන් හිද ක්‍රියා විසින් සතර ඥාන සම්ප්‍රයුක්ත චිත්තෝත්පාදයන් හිද උපදී කියලා කියනවා. තුන් දෙනෙක් ගැන කියන්නේ ප්‍රතිසම්බිදාව තුන් දෙනෙක් අර්ථ පරිසංවිදාව හැර ඊට පස්සේ කියනවා අර්ථ පරිසංවිදාව ඒ හතරෙත් ඒ අටෙත් කියපු අටෙයි සහ සතර මාර්ගයේ සතර ඵලයේ උපදී කියලා සතර මාර්ගයේ සතර ඵලයේ උපදිනකොට තමයි ලෝකෝත්තර වෙන්නේ අර්ථ පරිසංවිදාව විතරයි ලෝකෝත්තර වෙන්නේ ඇයි සතර මාර්ගයේ සතර ඵලයේ වැඩ කරන අවස්ථාවයි අනික් හැම අවස්ථාවෙම ඒ වල්ලෞකිකයි මේ පරිසම්බිදා ලෞකිකයි එතකොට අනික් අවස්ථාව. ඒ කියන්නේ කාමාවචර කුසල සිතේ උපදින ආකාරයත් කාමාවචර ක්‍රියා සිතේ උපදින ආකාරයත් පෙන්වනු කරනවා. දැන් මේක පැහැදිලිද මේ කාරණේ? මේක ටිකක් අමාරුයි තේරුම් ගන්න. දැන් බලන්න සතර මාර්ගයන් ගිහි උපදී සතර මාර්ගයෝ උපදින්නේ කොයි වෙලාවේද? මාර්ගය ලබන වෙලාව විතරයි. ආපහු සතර මාර්ගයක් උපදින්නේ නැහැ. සෝවන් මාර්ගයේ උපදින්නේ ඒ පුජ්‍යලයකට එක අවස්ථාවයි. ඊළඟට සකෘදාගාමි මාර්ගයත් එහෙමයි, අනාගාමි මාර්ගයත් එහෙමයි, අරියත් මාර්ගයත් එහෙමයි. සතර ඵලයන්දි සතර ඵලය මාර්ගයට පස්සේ ඵලය ලැබෙනවා. හැබැයි ඵලය ලැබෙනවා ඵල සමාපත්තිය. ඵල සමාපත්තියෙන් ඉන්න ආකාරයේදී සතර ඵලය ලැබෙනවා. දැන් අපිට පැහැදිලින්නේ සතර මාර්ගයන්හි සතර ඵලයේදී අර්ථ පරිසංවිදාව ලැබෙනවා. මේ කාරණේ ගැන යම් කිසි අදහසක් තියෙනවද? තේරුණාද? මෙන්න මේ ටික දැනගත්තාම මෙතනින් තමයි පඤ්ඤපුච්චකය කියන්න කරන්න පුළුවන් වෙන්නේ. නැත්තම් පඤ්ඤපුච්චකය කරන්න බෑ. පඤ්ඤපුච්චකය ඉර වෙනවා. රහතන් වහන්සේ ඵල සමාපත්තිය සමවදීන අවස්ථාවේදී විතරක් අර්ථ පරිසංවිදාව අනිත් වෙලාවෙදී සංවිදාව හතර දෙනාම වැඩ කරනවා නේද? රහතන් වහන්සේ සතර ඵලයන් ඒ කියන්නේ ඵල සමාපත්තියේ ඉන්නකොට අර්ථ පරිසංවිදාව ලබන්න පුළුවන්. අර්ථ පරිසංගාණි නිවන දැකීම නිර්වාණය අරමුණු කිරීම වශයෙන් තමයි මේක ලැබෙන්නේ. එතකොට සතර මාර්ගයේ ලැබෙන්නේ ඒ ඒ ඒ පුජ්‍යලයා මාර්ගස්ත වෙන අවස්ථාව පමණයි. නැවත මාර්ගස්ත වෙන්නේ නැහැ. මාර්ගයේ උපදු පුජ්‍යලයන් නැවත මාර්ගයට යන්නේ නැහැ. මාර්ගයේ ප්‍රතිවීක්ෂා කරනවා පමණයි. එතකොට අපිට මේක පැහැදිලි නේද මේ කාරණය? සතර මාර්ගයන්ගේ උපදින්නේ මේ මාර්ග අවස්ථාව පමණයි. සතර ඵලයන්ෙදී උපදි වෙන්න පුළුවන්. ඒ සතර මාර්ගයන් ලැබලා ඵලයේ ලැබෙන අවස්ථාවේ සහ ඵල සමාපත්තියෙන් ඉන්න අවස්ථාව. අනික් හැම අවස්ථාවම ලබන්න පුළුවන් කාමාවචර කුසල සිතෙන්. සර් කුසල් සිතෙන්ද ක්‍රියා සිතෙන්ද? සර් එන්නේ. රහතන් වහන්සේ නම් ක්‍රියා සිතෙන් සීක භූමියේ ඉන්න අයට කුසල් සිතෙන්. හරි. ගොඩක් සීක භූමියේ අයට ක්‍රියා සිත උපදින්නේ නැහැ නේ. හරි. දැන් අපිට ඒක පැහැදිලි මෙන්න මේ ආකාරයෙන් තමයි පඤ්චබුද්ධි. පොඩි ප්‍රශ්නයක් අහන්නද? මේ අකුසලයක හරි කුසලයක හරි විපාකයේ දකින්න පුළුවන් පටිසම්භිදාලාභී
විශේෂයෙන්ම රහතන් වහන්සේ නමකටද නැත්නම් කාමාවචර කුසල් සිත් වලින් උනත් ඒ විපාකයේ දැකීමේ හැකියාව තියෙනවද ඉතින් බිලාදීන්ට කාමාවචර කුසල සිත් කාමාවචර අකුසල සිත් දැකීම ඒ ඒ ලැබුව පුජ්‍යලයට ඒ දෙන්නටම එක වගේම දකින්න පුළුවන් අපි ධර්මයේ දැන් මෙතන ධර්මයේ පොතේ පුස්තකගත කරලා තියෙන විදිහට පටිසම්භිදා ලාභියෙක් නම් මේ කියන ක්‍රියා සියල්ලම ලබා ගන්න පුළුවන් කියන එක තමයි විස්තර කරන්නේ පටිසම්භිදා ලාභී පුජ්‍යලයට ඒ ඒ ධර්ම වෙන වෙනම ප්‍රගුණ කරන්නේ නැතුව ඒවා ලැබෙනවායි කියන කෙනෙක් කියන්නේ අපි ඔය ඒ විදිහට තියනවා කතා ප්‍රවෘත්ති අපි මේ වෙලාවේ ඒවා කියන්න ගියොත් අපිට වෙලාව මදි වෙනවා ඒකින්ද ධර්ම පුස්තකවල ඒ කාරණා තියෙනවා දැන් මේ පටිසම්භිදා හතර පිළිබඳව පඤ්ඤපුච්චකයට ගියොත් දැන් මම මේක ඒකට පිවිසීමට තමයි මේ විස්තරය කරේ පඤ්ඤපුච්චකයට ගියොත් දැන් මම අහනවා කුසල ත්‍රිකයට පටිසම්භිදා හතර කොහොමද විස්තර කරන්නේ ඔන්න කුසල ත්‍රිකය චතුණම් පටිසම්භිදානම් කති කුසලා කති අකුසලා කති අව්‍යාකතා කති සරණා කති අරණ පටිසම්භිදාව තිදෙන කුසලයෝ අර්ථ පටිසම්භිදාව අව්‍යාකත වන්නේ කුසලත් වන්නේ ඒ විදිහට නේද විස්තර කරන්නේ පටිසම්භිදාව දැන් මම අර උඩ ඡේදයට ගිහිල්ලා ආවෙම ওই කාරණේ නිසා මම අයිසය කියන්නම් දැන් මේ බලන්න පටිසම්භිදාව අර්ථ පටිසම්භිදාවත් ධර්ම පටිසම්භිදාවත් නිරුක්ති පටිසම්භිදාවත් පටිභාණ සංවිදාවත් මේ මේ හතරම කාමාවචර කුසල සිතේ සහ කාමාවචර ක්‍රියා සිතේ වැඩ කරනවා ඥාන සම්ප්‍රයුක්ත දැන් හරි නේද අර්ථ පරිසංවිදාව සතර මාර්ගයන් නේද සතර ඵලයන් නේද උපදී ඒ අතරම අර කියපු මේ සිත් තුළත් උපදිනවා ඒකින්ද පටිසම්භිදාව හතරම උපදිනවා කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතරේ සහ ක්‍රියා සිත් හතරේ කුසල් සිත් හතරේ දෙනකොට ඒවා කුසලයි ක්‍රියා සිත් තුළ දෙනකොට ඒවා අව්‍යාකුතයි හරිම පැහැදිලි උත්තරේ ඒකින්ද තමයි මෙන්න මේ මේ ඡේදයේ වැදගත්කම කුසල සිතින් මේවා දකිනකොට කුසලයි ක්‍රියා සිතින් දකිනකොට අව්‍යාකුතයි මොන ඇච්චරයි පැහැදිලි නේද ඒක පැහැදිලි ඉස්ස ක්‍රියා සිත සමතක වෙනවා ඒක නිසා තමයි ඊළඟට මේ සුඛ වේදනා මේ වේදනා ත්‍රිකය සුඛ වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වන්නා අදුක්කම සුඛ වේදනාවත් එක්ක සම්ප්‍රයුක්ත වන්නා ඇයි මෙහෙම කියන්නේ සෝමනස්ස සිත්වල යෙදෙනකොට සුඛ වේදනාව සහ සම්ප්‍රයුක්ත වෙනවා අනිත් සිත්වල මේ විපාක සිත්වල යෙදෙනකොට අදුක්කම නෑ විපාක සිතේ නෙවෙයි ඔය හරි සෝමනස්ස සිතේ යෙදෙනකොට දැන් අපි කිව්වනේ ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරක් කියලා ඥාන සම්ප්‍රයුක්ත සිත් හතරෙන් දෙකක් සෝමනස්සාගතයි දෙකක් උපේක්ෂාසාගතයි ඒ දෙක තමයි සුඛ සාගත වේදනාව සාගතයි උපේක්ෂා සාගත සිතේ දෙනකොට උපේක්ෂා සාගත ඒකෙච්චරයි ඒක හිතේ තියාගන්න ඕන අර කොහෙද මේවා වැඩ කරන්නේ කියන එක හරියට මතක තියාගන්න ඕන ඊට පස්සේ පටිසංවිදාව තිදෙනෙක් විපාක ස්වභාව ධර්ම වන්නේය තිදෙනෙක් විපාක ස්වභාව ධර්මයේ වෙන්නේ ඊළඟට වන්නා නේව විපාක නස විපාක ස්වභාවද වන්නේ එහෙන්නේ පටිසංවිදාව හැර අනිත් පරිසම්බිදතුන විපාක ස්වභාව ධර්මත් වෙනවා කුසල් සිත් වල යෙදෙන නිසා ක්‍රියා සිත් වල යෙදෙන නිසා නේම විපාක න විපාක ස්වභාව ධර්මද වෙනවා අර්ථ පරිසම්බිදාව මාර්ග සිත් වල යෙදෙන නිසා මාර්ගනේ ඵල සිත් වල යෙදෙන නිසා විපාකද විපාක ධම්ම ධම්මද නේව විපාක විපාක ධම්ම ධම්මද වෙනවා අර්ථ පරිසංවිදාව ඵලසිතේ යෙදෙනවායි කියන එක දැක්කා ඒකින්ද තමයි ඒක විපාක ධර්ම වන්නේ කියලා දැක්කේ අන්න ඒක මේට ඒක හිතන්න මේක 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 ප්‍රඥාවටම ගෝචර වෙන මේකක් ඒකින්ද ඒක හරියටම දැනගන්න එතකොට අපිට උත්තරේ හරි දැන් බලන්න මෙතන උපාදීන ත්‍රිකේදී උපාදින්න ත්‍රිකේ පාවිච්චි කරලා තියෙනවා උපාදින්න ත්‍රිකේට කොහොමද පාවිච්චි කරන්නේ ප්‍රතිසංවිදන් ධර්ම උපාදින්න ත්‍රිකේ පද තුනක් තියෙනවා උපාදින්නානු
උපාදානිය ධම්මා අනුපාදින්නා අනුපාදානිය ධම්මා අනුපාදින්නානු අනුපාදානිය පටිසම්භිදාය උතිදිනෙක් අනුපාදින්නා පාදානිය කවුද ඒ තින් දෙනා මේකේ තියෙනවා තින් දෙනෙක් කියලා ඒකෙන්ද ඒ තුන් දෙනා කවුද කියලා කියන්න ඕන අර්ථ පටිසම්භිදාවේ හැර අර්ථයි පටිසම්භිදා තුන නේ අර්ථයි පට් මේ නිරුක්ති පටිබානයි අර්ථ නිරුක්ති පටිබාන අර්ථ පටිසම්භිදායට වෙනම කියලා තියෙනවනේ අර්ථ පටිසම්භිදාව අනුපාදින්නානු පාදානියාද වන්නේ අනුපාදින්නානු අනුපාදානියාද වන්නේ අර්ථ පටිසම්භිදාව හැර ඉතුරු තුන් දෙන දැන් මම අහන ප්‍රශ්නේ ඇයි එහෙම කියන්නේ අර්ථ පටිසම්භිදාව පඩස ඵලය कामावचर क्रियावे हरि कामावचर कुशलेसा कामावचर क्रियावे यदन कुट एवा कर्मे इपदुन धर्म निवे හැබැයි උපාදානේ අන්න හිතයි බලන් දැන් ඒ පටිසම්භිදාවත් උපාදානයන්ට හිතයි කියලා දේශනා කළා ඒ ලෞකික ධර්ම ස්වභාවයෙන් තියෙන නිසා මෙන්න මේ විදිහටයි විස්තර කරන්නේ අපි දැන් ඊළඟ එකට යමු අපිට සුමානේකින් දෙකකින් අපි පන්ති නවත්තමු ඕගොල්ලෝ පාඩම් කරගන්න මම ඒ කියන්නේ කරන්න තියෙන කාරණේ අපි යමු දැන් මේ පට්ටාන ප්‍රකරණේ වට පුළුවන් ද උත්තර දෙන්න ඕනද දැනගන්න. සූසි ප්‍රත්‍ය පිළිවෙලින් හඳුන්වා දී. ඒක පුළුවන් එකටත් කරන්න. හැබැයි මේ පිළිවෙල නම් හරියටම තියෙන්න ඕන. සියලු ප්‍රභේද සහිතව. ප්‍රත්‍ය පිළිවෙලින් හඳුන්වා දී පට්ටාන යන පදේ පැහැදිලි කරන්න. මෙතන පිළිවෙලින් ප්‍රභේද කියලා නැහැ. ප්‍රභේද වෙන අවස්ථාවකුත් තියෙනවා. මේක නෑ 2020 එක තියෙන. 2020 විදිහට හඳුන්වන්න පුළුවන් ද කාට හරි? ප්‍රත්‍ය 24 ප්‍රභේදත් එක්කලා ප්‍රත්‍ය පිළිවෙලි 2020 පේපර් එක හරි 2020 එක මෙතෙන් දැම්මයි කියලා හිතන්න ප්‍රත් මම මෙතන කියනවා සූවිසි ප්‍රත්‍ය ප්‍රභේද වශයෙන් සහ පිළිවෙලින් හඳුන්වා දෙන්න සහජාත අධිපති කියන කොට ආරම්භන පටන් ගන්න පිළිවෙලින් අධිපති ප්‍රත්‍ය කියන කොට පිළිවෙලින් හඳුන්වා දෙන්න පටන් ගන්න හේතු ප්‍රත්‍ය ඉඳන් හේතු ප්‍රත්‍යයට තියෙනවද තවස් කොටස් නෑ සර් ප්‍රභේද තියෙනවද නෑ ආරම්භන ප්‍රත්‍යයට ප්‍රභේද තියෙනවද ඒත් නෑ නේද සර් යාන්නේ හරි සහජ අධිපතිපත් මොකද්ද ආරම්භන ප්‍රත්‍යයට මොකද්ද ප්‍රභේද තියෙනවද හරි ආරම්භන ප්‍රත්‍යයට ප්‍රභේද නැහැ පැහැදිලිව අපි උත්තර ගමු එක නම් එක දෙක නම් දෙක හරියටම ප්‍රත්‍යයට අපි හරි දනවා ඊළඟට තුන අධිපතිපත්යට ප්‍රභේද තියෙනවද තියෙනවා ප්‍රභේද තියෙනවා ආරම්මනාධිපති සහජාදාධිපති ආරම්මනාධිපති සහ සහජාදාධිපති ඊළඟ එක ආරම්මන වලට පස්සේ මේ අධිපතියකට පස්සේ අනන්තරප්‍රත්‍ය අනන්තරප්‍රත්‍යට ප්‍රභේද තියෙනවද ප්‍රභේද නැහැ සමානන්තරයකට ප්‍රභේද තියෙනවද ප්‍රභේද නැහැ සමානන්තර ඒක සහජාත එහෙම නැතුව ගියා සහජාතයකට ප්‍රභේද තියෙනවද සහජාත ප්‍රභේද නැහැ සහජාත ප්‍රභේද නැහැ හැබැයි සහජාතයක පෙළ කීයකින්ද ඒක නිද්දේශයේ තියෙන්නේ හතක් නේ හතක් තියෙනවා හරි ඒක සමයිට ඔය මයික් එකක් ඔන් වෙනකොට ඇහෙන්නේ නැතිව යනවා ඒකයි හේතුව එතකොට මේ පෙළ වශයෙන්ුත් මතක තියාගන්න ඕනේ පාඩම් කරගන්න වෙනවා ඊට පස්සේ දැන් අපි සහජාත ප්‍රභේද කියනකොට මේ පෙළ වශයෙන් ලියන්න ඕනේ නැනේ නේද නෑ නෑ පෙළ වශයෙන් ලියන්න ඕනේ නැහැ පෙළ වශයෙන් යහුවොත් කියන්න පුළුවන් වෙන්න ඕනේ හැබැයි ප්‍රභේද තියෙනවා නම් ප්‍රභේද වෙන් කරලා කියන්න පුළුවන් වෙන්න ඕනේ හරි ඊළඟ එක මොකක්ද තියෙන සහජාතයකට පස්සේ අඤ්ඤමඤ්ඤ නැහනේ නැහනේ නිශ්චය ප්‍රත්‍යද පෙළ විදියටම මේ පාලි පාඩියත් පාඩම් කරගන්න පාලි පාඩිය කියන්නත් පුළුවන් වෙන්න ඕනේ ඉතින්දී කියන්න ඕනේ නේ දැන් ඒක කියවෙන්නේ මේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යේ පෙළ කියන්න පුළුවන්ද කාට හරි චත්තාරෝගන්ද අරූපිනෝ අඤ්ඤමඤ්ඤ තත්තරෝ කණ්ඩා අරූපිනෝ අඤ්ඤමඤ්ඤං පච්චේන පච්චේ එහෙමට තත්තරෝ මහා භූතා අඤ්ඤමඤ්ඤං පච්චේන පච්චේ තුන්වෙනි එකට එක ඔක්කන් තික්කලේ නාබ රූපං අඤ්ඤමඤ්ඤං
තික්කන් තික්කනේ නාම රූපං එතෙන්ටකම් විතරනේ මේ හතරයිනේ අඤ්ඤමඤ්ඤකේ තියෙන්නේ හරි දැන් මට පේන්නේ පට්ටානේ මේ අපි කරලා සාකච්ඡා කළ වැඩක් නැහැ වගේ මට පේන්නේ ඒකින්ද අපි ඒක නවත්තුමු ඒක ඔගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න පාඩම් කරගෙන ඉන්නේ නැත්නම් මම කියවල වැඩක් නැහැනේ මේකට උත්තරේ දීලා බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ තියෙනවා මම ඒක දැන් පැන පැන යන්නේ මොකද මේ මේ ටික කියව නැත්නම් වැඩක් නැහැ කියවලා හතරවෙනි ප්‍රශ්නේ තියෙන්නේ විතක කුසලය ටික කුසලය අකුසලයටත් අකුසලයේ කුසලයටත් ප්‍රත්‍ය වේ දැන් මේ ප්‍රශ්නේ හොඳට දරන් ගන්න මේක හරි ලස්සන ප්‍රශ්නයක් විතක කුසලය අකුසලයටත් අකුසලයේ කුසලයටත් ප්‍රත්‍ය වේ එම ප්‍රත්‍ය ධර්මයේ හඳුන්වා දී එහි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න මේ ප්‍රශ්නේ ඉතාම ලස්සනට තියෙන ප්‍රශ්නයක් මේක පුළුවන් ද කාට හරි විස්තර කරන්න මොන ප්‍රත්‍ය ගැනද මේ කියන්නේ මොනවද මේ ප්‍රත්‍ය කියලා කියන්න පුළුවන් කාටද සාරම්මන ප්‍රත්‍ය ගැන කියන්නේ සෝ ඒක ආසේවන ප්‍රත්‍ය තව කෙනෙක් ගියා අදහස ආසේවන ප්‍රත්‍ය කියලා පිටක කුසලයේ අකුසලයට ප්‍රත්‍ය වෙනවා ඊළඟ සැරේ අකුසලයේ කුසලයට ප්‍රත්‍ය වෙනවා මෙහෙම එක ප්‍රත්‍යක් තියෙනවා නන්තර ප්‍රපනිස්සය පච්චය උපනිස්සේ ඒක උපනිස්සය පච්චය උපනිෂ්ඨේ ප්‍රත්‍ය හරි උපනිෂ්ඨේ ප්‍රත්‍යේ කොටස් තුනක් තියෙනවා ඒකෙන් මොන කොටසද මේ ආසන්න උපනිෂ්ඨේ ප්‍රත්‍ය දැන්නේ ප්‍රත්‍ය අපි මේ සාකච්ඡා කිරීම වැඩක් නැහැ මොකද මං හිතන්නේ මට නම් අදහයක් නැහැ වගේ මට පේන්නේ ඔව් ඒක අපි මේ ඕගොල්ලෝ පාඩම් කරගෙන ඉන්න ඊට පස්සේ අපි කරු මේ මේක හරි ලස්සන ප්‍රශ්නයක් මොකද්ද උපනිෂ්ඨේ ප්‍රත්‍යේ ප්‍රත්‍ය කොටස් තුනක් තියෙනවා හරි ඒකෙන් කොයි වෙන එකටද ආරම්භන උපනිෂ්ඨේ නෙමෙයි පච්චිමානං අකුසලානන්දම් මනං කීසංචි කියලා තියෙනව නේද? ඔව් එහෙමයි. ඒ කියන්නේ ගම් කිස සමහර විට කියන අන්න හරි විටක මේ උත්තරේ දීලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ උත්තරේ දීලා හන්නේ. ඔයගොල්ලෝ මේ උත්තරේ ගැන ඒ කියන්නේ ඒක ගැන විමසීමක් තිබුණොත් මේක දැනගන්න පුළුවන්. විටක කුසලයේ අකුසලයට කීසංචි මේ අන්නේ කීසංචි අවස්ථාව. කුසලයේ අකුසලයට ඊළඟට කියනවා පුරිමා පුරිමා අකුසලා ධම්මා පච්චිමානම් පච්චිමානම් කුසලානන් ධම්මානම් කේසංචි අකුසලේ නිසා කුසලේ උපදින අවස්ථාව මේ පකතූපනිස්සේමයි මේ යහන්නේ පකතූපනිස්සේ ඒ නිද්දේශපාලිය මතක් වෙන්න ඕන නිද්දේශපාලිය මතක් වෙලා ඒකට අවශ්‍ය ඉම ප්‍රත්‍ය ධර්මයේ හඳුන්වා දී මෙතන හරි ලේසි ප්‍රත්‍ය ධර්මයේ උපනිස්සේ ප්‍රත්‍ය පකතූප ප්‍රභේදේ ඊළඟට අහනවා ඒ ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න ප්‍රත්‍යෝත්පන්න ධර්ම විතරයි අහන්නේ බලන්න කොච්චර ලේසිද කියලා මේකේ මේ පාලි පාඨ දෙකක් ලියන්න පුළුවන් උගා දීර්ඝාඩුයි ප්‍රත්‍යෝත්පන්න ධර්ම ලියා දක්වන්න මොනවද ප්‍රත්‍යෝත්පන්න ධර්ම මොනවද ප්‍රත්‍ය ධර්ම පකද උපනිස්සේ මොනවද ප්‍රත්‍යෝත්පන්න ධර්ම අපි මේ ටික ඔක්කොම දැනගන්න ඕන ප්‍රත්‍ය ධර්මේ දැනගන්නත් ඕන ප්‍රත්‍යෝත්පන්න ධර්ම ආරණ්‍ය ආරණ්‍ය වාසී වෙනකොට ඒ වගේ නේදස් කියන්නේ ආවාස ඒ වගේ පකටු කුණිසේට මේක පරිහරණය කළ නැති බව තමයි මට පේන්නේ නැත්තම් මේ මේකට ප්‍රත්‍යෝත්පන්න ධර්මසිත 89යි චෛසික 52යි මේ මේ උපනිෂේ ප්‍රත්‍යයට ගිහිල්ලා බලන්න පකටු උපනිෂේ ප්‍රත්‍යය ප්‍රත්‍යස ප්‍රත්‍යෝත්පන්න ප්‍රත්‍යෝත්පන්න එන්නේ මේ විදිහට මේ ටික මං හිතන්නේ ගොඩක් මතකේ තියෙන්න ඕන මං හිතන්නේ අපි මේ ඊළඟ සැරේ පට්ටාන ප්‍රකරණේ කතා කරනවා නම් පොඩ්ඩක් කියවන්න කියවලා දැන් ඒ ටිකේ ප්‍රත්‍ය ප්‍රත්‍යෝත්පන්න අඳුරා ගන්න ප්‍රත්‍ය නිද්දේශ වාරිය දැනගන්න ඊට පස්සේ ප්‍රත්‍ය ධර්මයේ ගැන පොඩ්ඩක් ඉගෙන ගන්න මොකද මේ විභංගයයි පට්ටානෙයි සමබරව දෙන්නේ 50-50 ලකුණු වෙන්නේ විභංගයේ කොච්චර ලකුණු ගත්තත් වැඩක් නැහැ පට්ටානෙන් ලකුණු ගත්තේ නැත්තම් දැන් බලන්න මේකේ 7 වෙනි ප්‍රශ්නේ සූවිසි ප්‍රත්‍ය ධර්මයෙන් ජීවිතය හා බැඳී පවතින්නේ කෙසේද යන්න පිළිබඳව විස්තර කරන්න
මේකට උදාහරණයකින් දෙකකින් ඒක මහත්මයෙකුට මහත්මයෙකුට උත්තර දෙන්න පුළුවන්ද මෙතන අහන්නේ සූවිසි ප්‍රත්‍ය ධර්මයන් ජීවිතේ හා බැඳී පවතින්නේ කෙසේද දැන් මේ දැන් අහන්නේ ප්‍රත්‍ය ධර්ම ගැන නෙවෙයි ප්‍රත්‍ය ධර්ම අපි ජීවිතයට සම්බන්ධ කරගන්නේ කොහොමද මම මේකට උදාහරණයක් දෙන්නම් මේකට ඕගොල්ලෝ මහත් වෙන්න නැතුව මෙන්න මෙහෙම බලන්න සූවිසි ප්‍රත්‍යයේ තියෙනවා හේතු ප්‍රත්‍යය අපිට දීචින් උදාහරණ වශයෙන් ගන්න පුළුවන් හේතු ප්‍රත්‍යයේ තියෙන්නේ හේතු මූල කොහොමද සිතකට බලවත්ව උපකාර කරන්නේ මූල භාවයෙන් උපකාර කරන්නේ හේතු මූල හයක් තියෙනවා ලෝභය කියන හේතු මූලයක් එක්කලා උපදින ලෝභසිත නොසැලී ලෝභ සහගතව ඉන්නේ ඒ ලෝභ කියන චෛතසිකය නිසා ලෝභ මූලය නිසා හරියට කියනවා හේතු ප්‍රත්‍යේදී කියන්නේ මූල භාවයෙන් උපකාර කිරීම ඒ මූල භාවය කියන්නේ ගසක් පොළොවට හයි කරලා තියෙන්නේ ගසක් පොළොවට සංවි නොසැලී තියෙන්නේ මූලේ නිසා ඒ වගේම යම් කිසි සිතක් කුසල සිතක් හෝ අකුසල සිතක් ඒ සිතේ බලවත්කම රඳා පවතින්නේ හේතු මූල නිසා අහේතුක සිත් කිසිම ශක්තියක් නැති සිත් හේතු මූල හේතු සහේතුක සිත් ඊටාම ශක්තිමත් අපි හිතමු අකුසල සිතක් ලෝභ සිතක් ලෝභය සහ මෝහය කියන දෙක නිසා තමයි ලෝභ සිතේ ඒ ශක්තිය බලපවත්වන්නේ දෝෂ සිතේ දෝෂය නිසා තැන්ගේ අකුසල පක්ෂේ කුසල සිතක් බලන්න දානයක් දෙනකොට දානය දීමේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන පුජ්‍යලයට පවතිනා වූ අලෝභය අදෝෂය අමෝහය කියන ඒ හේතු මූල තුන නිසා ඒ සිත ඊටාම ශක්තිමත් වෙනවා අන්නේ වගේ අපිට කියන්න පුළුවන් හේතු ප්‍රත්‍යේක උදාහරණයක් අරගෙන ප්‍රත්‍ය ධර්මයන් අතුරෙන් හේතු ප්‍රත්‍යය කොහොමද අපිට දානයක් දෙනකොට උදව් කරන්නේ ඒ වගේම අපි අකුසල ධර්මයක මේ මූල භාවයේ මෙච්චර දැඩිව ක්‍රියා කරන නිසා ඒ ලෝභ සහගත භාවයෙන් තොරවීමට අපිට උත්සාහ වෙන්න පුළුවන්. ඔන්න එක උදාහරණයක්. දෙවෙනි උදාහරණය අපිට දෙන්න පුළුවන් මේ ප්‍රශ්නේම. පිටෙක් කුසලය අකුසලයේ වෙනවා, අකුසලයෙන් කුසලයේ වෙනවා. පකතු උපනිස්සය ගන්න තවත් උදාහරණයකට. පකතු උපනිස්සය අරගෙන කියන්නේ මේ ජීවිතේ හා බැඳිලා අපි කුසල් කරලා කුසලයේ හේතුවෙන් අකුසලයේ කරන අවස්ථා කොච්චර තියෙනවද? කුසලයේ ආසේ ආස්වාදනය කරනවා කරන ලද කුසලයේ ආස්වාදනය කරනකොට දානයක් දීලා දානේ ආස්වාදනය කරනවා මම මෙහෙම කරා අනික් අයට වැඩි හොඳට කරායි කියලා අකුසල් රැස් කරනවා එහෙමනම් අකුසලෙන් කුසලයේ හැදෙන අවස්ථාව කොහොමද ඒත් පකට උපනිස්තයෙන් කියනවා අකුසල් කරපු බොහෝ අකුසල් කරපු පුජ්‍යලයෝ ඒ අකුසලයේම සිහි වෙලා විපාක වලින් බේරීමට කුසල් කරන්න පටන් ගන්නවා. ඔන්න ඒක අවස්ථාව. නැත්තම් අකුසලය විදර්ශනාවට භාජනය කරනවා. ඒක තවත් අවස්ථාවක්. අන්න මේ විදිහට විස්තර කරන්න පුළුවන් මෙන්න මේ කාර්ය. සූවිසි ප්‍රත්‍යයන්ගේ ජීවිතය හැදී බවත් දැකෙද? මේකල සාමාන්‍ය ජීවිතයේදී කොහොමද මේ ප්‍රත්‍ය ධර්ම අපි පාවිච්චි කරන්නේ කියලා විස්තර කරන්න පුළුවන්. මේ හත් වෙනි ප්‍රශ්නෙට උත්තරේ. මම හිතන්නේ මේ පဋාණ ප්‍රකරණේ මෙරිවැල්ල මහත්තයාගේ පොත ස්වාමීන් වහන්සේ කරන්නේ ඒකමනේ ඒකෙන්ම එක කියවන්න කියලා ප්‍රත්‍යයි ප්‍රත්‍යෝත්පන්නය හඳුනා ගන්න ඒකේ හඳුනා ගත්තොත් අපිට පුළුවන් බොහෝ දුරට මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න මේක ලේසිම නෑ අමාරුයි හැබැයි උත්තර දෙන්න පුළුවන් මේ තව ප්‍රශ්නයක් තියෙනවා චිත්ත වීති න්‍යාය දැක්වෙන ප්‍රත්‍ය හඳුන්වන්න මේක පුළුවන් ද කාට හරි අඳුරන්නේ අනන්තර ප්‍රත්‍ය අනන්තර සමානන්තර ප්‍රත්‍ය දෙක හරි චිත්ත වීති න්‍යාය පෙන්වන්නේ ඒක ඊළඟ සැරේ අපි ප්‍රත්‍ය ටික කරන්න ඕන නම් ඔබතුමන්ලා මේ පဋාණේ සමාවෙනස එතන ඒ චිත්ත වීති දැක්කෙන ප්‍රත්‍ය කියන්නේ එතකොට එකයි එතන එන්න ඕනේ නැත්නම් චිත්ත වීති මේ අඩංගු වෙන හැම ප්‍රත්‍යක්ම ලියන්න ඕනස න්‍යාය දැක්කෙන ප්‍රත්‍ය හඳුන්වා දෙන්නේ චිත්ත වීතියක න්‍යායක් තියෙනවා සිතකට පස්සේ සිතක් උපදින ආකාරය
ඒ සිතකට පස්සේ සිතක් උපදින ආකාරය පෙන්වන්නේ අනන්තර ප්‍රත්‍ය සහ සමනන්තර ප්‍රත්‍ය දෙකකින්. ඇරිකේ වලියන්න ඕන නැහැ. මෙතන ඒ දෙක ලිව්වා නම් ඒක තමයි අහන්නේ. ඒ ප්‍රත්‍ය පිළිබඳව පැහැදිලි. සර් අනිත් ප්‍රශ්නේ නිශ්චය ප්‍රත්‍ය පිළිබඳ හැඳින්වීමක් කරන්න කියනකොට එතන සර් මේ මේ ලියන්න ඕනද මේ කියන්නේ පාලි පාඨයයි තේරුමයි ලියලා ප්‍රතිපත්ති උත්පන්න ඔක්කොම එහෙමද ලියන්න ඕනේ සර්? उपकार कर स्वभाव निश्चय प्रत्य प्रभेद निश्चय प्रत्यय प्रभेद देखा तीन सहजात निश्चय सह पूरी जात निश्चय वस्तु पूरी जात निश्चय ये निश्चय बिना आकार मे वगे कारण के अनुभव तो निश्चय के उदाहरण दी लती है සහජාත නිස්සේ අර පැදුරක් කියනකොට පැදුර ඔව් අනිත් එකට මේ මම ඔබ පින්තූරයක් අඳින ඔබ තුමියලගෙන් අහ මේ පින්නතුන්ගෙන් කියන්නේ කැමති කරුණාවෙන් මේ ටික මේ පට්ටානේ මේ ටික කියවගෙන ඉන්න. එතකොට මට පුළුවන් මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. කියවගෙන ආවෙ නැත්නම් අපිට අවබෝධයක් නැත්නම් මම කරන එකකින් प्रश्न पत्र प्रश्न बसिंट पुलवांगे ප්‍රත්‍යඥම විස්තරයක් කියලා අහනකොට පාලි පාඨයයි තේරුම හිම ලියලා ඒකේ සාරාංශයක් ඒ විදිහට ලියන්න ඕනස ඔව් ගොඩාක් දිගට ලියන්න වෙන්නේ නැහැ මේ නිස්සේ ප්‍රත්‍ය පිළිබඳව හැඳින්වීමක් කරන්න කියනකොට පුළුවන් ඇත්තටම ඕනනම් නිදේශපාලිය ලියන්න පුළුවන් මේ නිස්සේ ප්‍රත්‍ය නිදේශපාලිය උගා දිගයි ඒකින් තමයි නිදේශපාලිය ඔක්කොම ලියන එක තේරුමක් නැහැ නිදේශ මෙතන නිස්සේ ප්‍රත්‍ය කියන්නේ මොකද්ද කියලා කියන්න පුළුවන් ඒක ඒ නිස්සේ ප්‍රත්‍ය කියන්නේ एक उपकार करने स्वभावे एक निश्चय वीमे स्वभावे एक सहजात निश्चय सह पूरे जात निश्चय सहजात निश्चय की कहाँ दूर नन्वेनो सहजात निश्चय की अन्य को मद पूरे जात निश्चय की अन्य को मद ये अवस्था देखकर उदाहरण देनवेनो उदाहरण दी ला सहजात निश्चय पूरे जात निश्चय पिली बंधव ये कारण पिली बंधव ध्यान पच्चे मग्ग पच्चे संप्रयुक्त पच्चे विपयुक्त पच्चे निर्देश पाली लिया ध्यान पच्चे ध्यान ध्यान निर्देश पाली लिया मग्ग निर्देश पाली मैं एक पार्टी अक्तर संप्रयुक्त एक पार्टी अक्तर विपयुक्त विपयुक्त पाठ देखा मेटिक हर देशी लिया दिन एक नर्मणे हताई कालाइनी हाँ हताई श्रीमती महात्म्य मंगिता श्रीमती ने अपने महात्म्यना महात्म्य प्रश्न उत्तर महाधर्मज्ञान लगना धर्मज्ञानेंगीला धर्म साकुमेवाहिदिकुण्यंगनुमोदिवा किरण रखोक शासन
आकाशट्टा अच्छुम्मट्टा देवानागा महिद्विका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु देशनां आकाशट्टा अच्छुम्मट्टा देवानागा महिद्विका पुण्यंतं अनुमोदित्वा चिरं रक्खन्तु मम परन्ति इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इदं मे ज्ञातीनां होतु सुखिता होन्तु ज्ञातयो इमिना पुण्यकम्मेन मामे बाल समानो सतं मागमो होतु या निब्बानत्तिया कायेन वाचा चित्तेन समादेन मयाकतं अच्छयं कमे बहन्ते बोधिपञ्ञ तथागत अच्छयं कममे धम्म अच्छयं कममे धम्म पुण्यक्खेत्तं अनुत्तर अच्छयं कममे संघ उपटिपन्न अनुत्तर එවගේම අපි මේ විද්‍යාරත්න මහත්මයා අප වෙනුවෙන් ඉතාමත් කැපවීමෙන් විශේෂයෙන්ම ඇත්තෙන්ම පන්ති වලට සහභාගී වූ සිසුන්ටත් අනිත් ධර්මඥානය ලබා ගැනීම සඳහා මේ පන්ති මේට සම්බන්ධ වෙන අයටත් සියලු දෙනාටම එක විදිහට ඒ ලැබෙන පරිද්දෙන් ඔබ තුමා කරන මෙහෙය අපි තාමත් අගය කොට සලකනවා නැත්නම් ඇත්තෙන්ම මේ මේ වගේ ධර්මඥානයක් ලබා ගැනීමට තාමත් අපහසුයි මොකද අපිට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක විමසීමට ඕනෑම අවස්ථාවක් ලබා දෙනවා මේ පින් ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටවත් මේ පින් මේ කුසල ධර්මත් වේවා එම මේ ආත්ම වශයෙන් නිදුක් නිරෝගී සම්පතත් පතන බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට ඔබතුමාට සුඛ ප්‍රතිපදාවකින් අවස්ථාව ලැබේවා ඊතා ඉක්මනින් කියන ප්‍රාර්ථනාව අපි සියලු දෙනාම කරමු ඒ වගේම අපි සියලු දෙනාම මේ රැස් කරගත් කුසල් සම්භාරයෙන් මේ දුක් නිමා කර සසරින් එතෙර වීම සඳහා ප්‍රාර්ථනා කරමු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛය වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු නැවතත් මම විද්‍යාරත්න මහත්මයාටත් පන්ති සහභාගී වූ සියලු දෙනාටත් කෘතඥතාවක් පිරිනමමින් මේ මම නිහඬ වෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාත් ගොඩක් පින් සර් ගොඩක් පින් සිදු වේවා ඔබතුමාට හැමෝටම තෙරුවන් සරණයි. පින් සිදු වේවා සර් ඇතුළු සැමට. පින් සිදු වේවා තෙරුවන් සරණයි. तेरुवान सरनाई तेरुवान सरनाई